අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අවශ්‍ය ධර්ම දේශනා කාලයටයි සැපමිණලා තියෙන්නේ සිළුවම දෙනා ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුම් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය භික්කවේ ඒවං සික්කිතබ්බං තිබ්බෝ නෝ ඡන්தோ භවිෂ්‍යති අදි සීල සික්ඛා සමාදානී තිබ්බෝ නෝ ඡන්தோ භවිෂ්‍යති අදි චිත්ත සික්ඛා සමාදානී තිබ්බෝ නෝ ඡන්தோ භවිෂ්‍යති අදි පඤ්ඤා සික්ඛා සමාදානී තීති කරුකටෙහිතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අංගුත්තර නිකායේ එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ තික වර්ගයට අයිති නැත්නම් තුනේ කාරණා සඳහන් පොතේ ශ්‍රමණ වර්ගයේ සූත්‍රයක් තෝරාගත්තේ ඒ සූත්‍රයට උබ්බගන්න සූත්‍රය කියලා සමහර පොත්වල නම් කරලා තියෙනවා මේක සර්වචන්නාංශී විසින් ශ්‍රමණියෙකුට එහෙම නැත්නම් සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනෙකුට තමන්ගේ ශ්‍රමණ ඵල නැත්නම් ශ්‍රමණ භාවයේ ප්‍රයෝජන ඵල ප්‍රයෝජන ලබා ගැනීමට කළ යුතු පූර්ව ක්‍රියා තුනක් මේක සඳහන් කරනවා. ඒ අර පූර්ව ක්‍රියා උපකරණ කියලා තමයි පාලියෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේ පූර්වකරණ උපකරණ තුන අදනම් කරගත්ත කතාවක් නිසා මේකට උපකරණ සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඉතින් ඒ පොත බලනකොට ඒ සූත්‍රයේ නම නැහැ කියලා අසුබහන් දෙපා ඒ සූත්‍රයේ අඩංගු වර්ගය නැත්නම් ඒ 10 පොදියටම නමක් දීලා තියෙනවා ශ්‍රමණ වර්ගය කියලා. මේ ශ්‍රමණ වර්ගයේ මේ සූත්‍රයත් අඩංගු වෙලා තියෙනවා. ඉතීකේති සර්වචන් වහන්සේ පෙන්නන්නේ ගොවියෙක් එහෙම නැත්නම් තමන්ගේ භූමියේ ගොවි ඵලයේ ප්‍රයෝජන ලබා ගැනීමට ඵල අස්සන් නෙලා ගැනීමට කැමති ගොවියෙක් ඒ අස්සන් සහතික කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියා තුනක් තියෙනවා. ඒක තමයි ගොවිතැන කියලා කියන්නේ කස්සක වෘත්තිය කියලා කියන්නේ කෘෂි කියන රස්සාව කියන්නේ. පළවෙනි එක තමයි භෝගයකට සුදුසු විදිහට බිම සකස් කර ගන්න ඕන සම මට්ටම් කර ගන්න ඕන. ඒක ගොවියර තියෙන කර්කසම රස්සාව අමාරු වැඩේ තමයි බින්නගුම කියලා අපි මේකට කියනවා. ඒ නිසා මේ රස්සාවට කස්සක කියන නම ඇවිල්ලා තියෙනවා. හරිම කර්කශයි. මේ පොළොව කඩනවායි කියන එක හරිම අමාරුයි. ඒ කර්කස රස්සාව තමයි ගොවියගේ පළවෙනිම පූරකෘතිය. ඒක කෙරුවට පස්සේ භූමිය යම් ප්‍රමාණයකට සකස් කරගත්තට පස්සේ ඒකේ තමන්ගේ අවශ්‍ය භෝගය ඒ කන්නෙට ප්‍රදේශයට ගැලපෙන භෝගය තෝරලා ඇට වපුරණ එක ගොවියා විසින් කළ යුතුයි. මේ ඇට වැපිරීම සම්බන්ධව නැත්නම් මේකට කියන්නේ මේ අනු මේ සමත භාවනාව කියන එක. විමසකස් කිරීම කියන්නේ සීලයක පීඨනවා කියන එක. මේ ඇට වපුරනවා කියන එකට ඒ ගුරු පණ්ඩිත ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් දෙනවා. කාට හරි ටිකක් ජඹුරෙන් කල්පනා කරලා බලන්න. බීජයට කියන්නේ හොඳ සරු ආහාර. ඒක තම්බ ගත්තොත් සම්පිටර වී තම්බ ගත්තොත් සාමාන්‍ය වී වලටත් වඩා ඒක බොල් නෑ, කඩ යට නෑ, ඇගිටි නෑ. ඒකට තමයි පිටර වී කියන්නේ. ඉතින් ඒක කෙලිම කන්න පුළුවන් එකක්. ගොවියා මේ කන්න පුළුවන් හොඳම ටික විසි කරනවා. කුඹුරේ අපුරන ඒ වැපිරීම ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේ කන්න පුළුවන් එක තියන කහපම් මොකටද මේ මූඩට කිලි විසි කරන්න කියලා. නමුත් එහෙම නැත්නම් කියතයි ඔය විසි කරන එක අපි වපුරනයි කියලා කියන්නේ ඒ මේ දානවා කියන එකනේ. ඔකට කැඩිච්ච හාල් ටිකක් දාපංකෝ. මේ හොඳ ටික කන්න ගනින්කෝ කියලා කැමට ගිජු ඇත්තු කියන්න පුළුවන්. නමුත් ගොවියගේ කුෂිකර්පන්තේ තමයි එයා බිත්තරට ගන්න හොඳම ටික. ඒ බිත්තරට දාන එක විසි කරාට අල්ලක් විසිකරාට මල්ලක් වපුරන්න භෝගෙම වෙන බව දන්නේ ගොවිය විතරයි.
අනික කවුරක්වත් දන්නේ නැහැ නිසා ගොවියාට හොඳම භෝග ටික දානවා. ඒ වගේ මේ සමත භාවනාවේ ප්‍රයෝජන ගැනීම සඳහා තමන්ගේ දවසේ හොඳම කාලය ගත කරන කෙනාට එතන තමන්ගේ ජීවිතයේ හොඳම භද්‍රයවෝනි ගත කරන කෙනාට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් ඔය කාලේ ප්‍රයෝජනවත් වැඩකට දාපන්කෝ. යකරි හම්බ කරන්න ඵලයන්කෝ. රාජ මේ වචන කාලේ ඇයි මේ විසිකරන්නේ කියලා. ඉතින් ඒ ලෝකයා බලන ආර්ථික දෘෂ්ටි කෝණයත් සමාජික දෘෂ්ටි කෝණයත් එක බැලුවොත් තමන් ළඟ තියෙන ජීවිතයේ හොඳම කාලේ හරියට බිත්තර ටික වගේ වීටික වගේ පැත්තකට දාන්නේ ගොවියා දන්නවා මේ අල්ලක් තරම් බිත්තර වී වැපිරුවොත් මල්ලක් පුරවන්න අසන් දෙන්න බව. ඒක දන්නේ නැති අයට පේන්නේ අපරාධේ භද්‍ර යෞවනය නාස්ති කරනවායි කියලා. ඒ සමිද්දි කියලා ස්වාමීන් වහන්සේ නම අරුවචනන්ත වැඩ ඉන්න කාලේ තපෝදානන් දී ළඟට ගිහිල්ලා නාලා ඒ ශාන්සේ අවුවට ඇඟ වේලෙන් දැරලා බලන් ඉන්නකොට එක දේවතාවෙක් ඇවිල්ලා කියනවා ඔබ මේ භද්‍ර යෞවනේ ගිහිගේ අතහැරලා ඇවිල්ලා මේ අකාලික දෙයක් හොයන්න මැරෙන්න හදනවා ඔය තරුණකමෙන් වැඩක් ගනින්කෝ ඔය දෙවියන් අරගද මේ කාලික වශයෙන් මේ එදිනදා හම්බෙන සැප මේ කාම සැප මිදින් නැතුව මොකද්ද මේ කරන්න කියලා. ඇතර ඒ සමිති සාන්නාසේ කියනවා දේවතාවා මම මේ කාලිකය අතහැරලා අකාලිකයට යනවා නෙවෙයි මම මේ අකාලික සැපයක් සඳහා තමයි උත්සාහ කරන්නේ. ඔය කාලිකයට ගිහිල්ලා පොට වරද්දගත්තට පස්සේ අපායය තමයි ඉවර වෙන්නේ. ඉතින් කාලයක් ගෙවන්න වෙනවා මම ඒ භත්‍ර යවුණේ කැප කරලා තපසට ගත කරලා අකාලික වූ ධර්මයක් ඉවනක් කොයිරයි කියලා. ඉතින් අපි ඇසුරු කරන ඔක්කොම අර දේවතාවා තමයි නියෝජනය කරන්නේ. කවුරු හරි කිව්වොත් මේ පත්‍ර යවුවනේ නැත්නම් දවදේ හොඳම කාලේ භාවනාට ගත කෙරුවොත් ඔක්කොම ලැබිලා ආර්ථික උපදෙස් දෙනවා අපට. එවනත්නම් සමාජික උපදෙස් දෙනවා යෝ වචන කාලේ ඔබට ගත කරන්න බෑ යමක් කමක් හම්බ වුණ දඬ ගත කරපළයි කියලා. මොකද ඒගොල්ලෝ දන්නේ නැචරයි. නමුත් ගොවිය දන්නවා මේ විතරට ගන්න හාල් ටික විතරට ගන්න ඇට ටික වන්දම ටික වෙන්න ඕන කියලා. ඒක හැබැයි අදක්ෂ ගොවියා දන්නේ. දක්ෂ ගොවියා කියන්නේ එයා හිතරදි මේ දරුවන්ට කන්න දුන්නා නම් හොඳයි, අඹුවට කන්න දුන්නා නම් හොඳයි කියලා හොඳ පිටර වී ටික දරුවන්ට දෙන්නේ. එයා ඒක කැප කරනවා. ඒ වගේ තමයි සමත භාවනා පිළිබඳව යම් ප්‍රමාණයක බුද්ධියක් තියෙන කෙනෙක්, අවබෝධයක් තියෙන කෙනෙක් කවදාකවත් ඒක අවතක්සේරුවට ලක් කරන්නේ. ඒ නිසා සර්වචනන්සි සඳහන් කරලා තිනවා මේ වැනි බණ අහලා බණ භාවනා කරන කෙනෙක් තස්මාතිය බික්කවේ වංශිකිතබ්බා. පොඩි හැඟීමක් හරි තියෙනවනම් මේ නිර්ආමිෂ සුඛය කියන එක, ඉන්ද්‍රයන් හා සම්බන්ධ නැති, කාමයන් හා සම්බන්ධ නැති සුඛය කියන එක මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ. භික්ෂුවකට බුදුචානන් වහන්සේ මේක කියලා තේරුම් අරගෙන පුංචම් පුච්චක් ටිකක් ටිකක් අධ්‍යක්ෂින් ලැබුවට පස්සේ කියනවා තිබ්බෝනෝ චන්දෝ භවිෂ්‍යති අධිචිත්ත සික්ඛා සමාදානෙන. මට තීක්ෂණ සද්ධාාවක් පහළ වේවා. දැන් මේ තීරයකටත් වඩා තියුණු සද්ධාාවක් අධිචිත්ත සික්ඛා සමාදාන. මේට වැඩිය සමාධියක් ලබන්න. මේට වැඩිය සමත භාවනා කරන්න. මට මේට වැඩිය හිත සමාහිත කරගන්න ලැබේවා කියලා. යා එන්න ඒ සමත භාවනා විසෙයි නැත්නම් අධිචිත්ත ශික්ෂාසේ තීක්ෂණ ඡන්දයක් ඇති කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රද්ධාව නෙවෙයි කුසල ඡන්දයේ තීක්ෂණ ශ්‍රද්ධාවක් ඇතිවීම සිදු වෙන්නේ වැඩියෙන් භාවනා කරලා. අපි දැන් ඊයේ කතා කරපු මාතෘකාවට මේ ඉඳ හදන්නේ සමතේ කළ සමත අධ්‍යක්ෂ මා ලැබපු කෙනාට ඒක සඳහා මුළු ජීවිතය උනත් කැප කරන්න පුළුවන්. ඒ තරම් ඒකේ තියෙනවා මනබඳන ගතියක් වෙන විදිහට කියන්න නම් ඇබ්බැහි වෙන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඊයේ ධර්මදේශනාදී මතු කරගන්න උත්සාහ කරා සතිය ඇති කෙනාටද සීල රකින්න පුළුවන්, සීලේ තියෙන කෙනාට විතරද සතිය වඩන්න පුළුවන් කියන මාතෘකාව. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. සීලෙන් පටන් අරගෙන සතිය වඩන ගියොත් සීලේ නිසා සතිය වැඩිලා ඊට පස්සේ සතිය නිසා ආය සීලේ වැඩෙනවා. එම නැත්නම් සීලෙන් සතියෙන් පටන් අරගෙන සතිය හොඳට යනකොට මේක සඳහා මම සිල්වන්ත වෙන්න ඕනේ. මීට වඩා සිල්වන්ත සත්‍ය වඩනකොට අර සතිය තිබුණට වඩා උසස් සත්‍යයක් පාඩපත් වෙනවා. මේ ඔක්කොම චක්‍රාකාරව එකිනෙකට මේකට කියන්නේ ඕපනායක වෙනවා කියලා. උපනායනය කරන එක එක තල්ලුවක්. මේ කියන්නේ
අපි වාහනයක තියෙන ජව රෝදය කැරකෙවෙන්න පටන් ගත්තට පස්සේ ජව කැවෙනවයි කියලා එකක් වෙනවා. ගැම්ම ගන්නවයි කියලා. අනේ ගැම්ම ගන්න වෙලාවේදී ආරම්භයේදී ජව රෝදය අපි කරකවන්නේ ඈතින් මල්ලගෙන කකුල් දෙක ඈතට තියාගෙන කරකවන්න ගන්න. පරණ කාර් ස්ටාර්ට් කරනකොට ඒක තිබුණා. පරණ වී මෝලක් ස්ටාර්ට් කරනකොටත් ඒක තියෙනවා. දැන් නම් self start එක ගන්නවා. එම කෙකොඩ වෙදි ගැම්ම ගත්තට පස්සේ කරකිලා ගිහිලා මුළු යන්ත්‍රේ බල ගන්නන්න පුළුවන් තරමක් එනවා. එ නිසා ආරම්භයේදී තියෙන මේ ජව කැවීමේ අපහසුතාවය ඕනම ශිල්පයක තියෙනවා. ඒක මේ බුද්ධ ධර්මයේ භවනා විතරක් නෙවෙයි. ඒ නිසා හුඟව දෙනෙක් කම්මැලි. වෙන මොකක්වත්ම නෙවෙයි කම්මැලි. උබ්බඩිය බද්බූසෝ කාලබුද්ධියන් ආසයි. වෙන මොකක්වත්ම නෙමෙයි. කරනවා නම් පටන් අරගත්තට පස්සේ මේක ජව කැවුනට පස්සේ අර ජව කැවිච්ච රෝගේ නතර වෙන්න දෙන්නේ නැතුව ජව කවන්න තරම් පුදුමාකාර මේක විනෝදාංශයක් වෙන්න ගන්නවා. ඒක පුදුමාකාර යෙදවුමක් ලෙස පටන් ගන්නවා. ඒකෝට ඒ විදිහම යදෝලා සමත භාවනාව කරලා යම් කිසි කෙනෙක් මේ නිරාමිෂ සුඛය, ඒ නිරාමිෂ සුඛයට සර්වඥ වහන්සේ පෙන්වන්නේ දෙන්නේ විවේකජං පීති සුඛං. එකෙන අපි දිනදා ප්‍රීති සුඛේ හොයන්නේ ඇහැට වර්ණ සහ සටහන් ගොඩක් දීලා. එහෙම නැත්නම් කනට විවිධ රස මසවුලු නැත්නම් කර්ණ රසායන සංගීත දීලා. නාසයට විවිධ ගන්ධ සුවඳ දීලා. දිවට විවිධ රස මසවුලු දීලා. කයට විවිධ පහසුකම් දීලා. හිතට විවිධ අදහස් දීලා. දැන් මේ සමතේ කියන්නේ රූප ඇසට නොපෙන්නා කනට සද්ද නොඇසෙන තැනකට ගිහිල්ලා ගඳ රස නොපෙනිලා පහසක් කියන තමන් මේ කරන ආනාපාන සති භාවනාව නම් ඒකත් නොදෙනන මට්ටමට ගියාට පස්සේ විවේකයක් ඇති වෙනවා. ඇහැට රූප නැහැ, කනට සද්ද නැහැ, නාසයට ගඳ නැහැ, දිවට රස නැහැ, කයට පහස නැහැ. හිතත් ඉතිවලින් හිස්තුනාට පස්සේ විවේකයෙන් හටගත්තා වූ මේ ප්‍රීතිසුඛය කාමයේ ඉන්න කෙනෙකුට කාදාත් හිතා ගන්න බෑ. ඒගොල්ලෝ දන්නේ මේ දේවල් වැඩි වීමෙන්, පොහොසත් වීමෙන්, ගුණවත් වීමෙන්, ගුණයන් කියලා කියන්නේ බහුලීකරණය කිරීමෙන් ගන්න සැපයක්. නමුත් මේ බුදුජානක වහන්සේ පෙන්නන මේ ධාර්මික එහෙම නැත්නම් මේ නිර්ආමිෂ සුඛය දේවල් නැති කිරීමෙන්, දේවල් වලින් හිස් කිරීමෙන්, දේවල් වලින් හුදෙකලා වීමෙන්, දේවල් අතර විවේක වීමෙන් ලබන සුඛය ඒක නිකන් දේවත්වයට කිට්ටුයි. එදැයි බ්‍රහ්මත්වයට කිට්ටුයි. ඒකම ආධ්‍යාත්මයට කිට්ටුයි. ඉතින් ඒක නිසා මේ කාමේ චරිචරණයට මේක කියනකොට ඒගොල්ලන්ට කිම අපිස්කතියක් තියෙනවා. ඉන් රසයක් නැත්නම් බලන්න දෙයක් නැත්නම් ගඳ බලන දෙයක් නැත්නම් රස බලන දෙයක් නැත්නම් කොහොමද ඒක බුද්ධි විඳින කෙනාට පීචි සුඛයක් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේක ඊනෙන් තොල ගාපු කිරිසුඳක් වගේ එවනත රංකිරිකට කෑවගේ තේරුනොත් එතකොට නම් තේනවා අපේ අම්මට මේක තේරෙන්නේ නැහැ. නමුත් අමාමෑණි බුදු පියාණන් වහන්සේට තේරෙනවා මේක අපට කියලා දෙන්නේ. මොකද අපේ අම්ම දන්නේ කාම සැපේ විතරයි. මේ භෞතික සම්පත් විතරයි. නමුත් බුදුහාමුදුර කිව්වහම අමාමෑණි වෙච්චහම උන්වහන්සේ මේ ශේෂ්ඨ දෙකම දාන. කාම සැපේදිත් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව ඒ රාජකන්‍යාව දෙපැත්තේ තියාගෙන රම්මිසුරම්මිය සුබ කියන මාලිගාවල ඉඳගෙන ලෙඩෙක් මහල්ලෙක් මලකටක් දකින්න නැතුව අපි ඔක්කොට වැඩි සැපෙ විදලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ නොදන්න සැපයකට ඊර්ෂ්‍යා කරන එකක් නෙවෙයි. ඊට පස්සේ උන්වහන්සේ සමත භාවනා කරනකොට අඩු ගානේ ඉද්ධාර්ථ තාපසෝ ඉන්නකොට පවා අෂ්ට සමාපatti ලවා දක්ලා ලැබලා තියෙනවා. උන්වහන්සේ මේ කාම සැපය, ආමිෂ සැපය සහ නිර්ආමිෂ සැපය නොදන්න මේ කාටවක් කරන නොදන්න බඩුව අකු කරන්න හදනවා නෙවෙයි. උන්වහන්සේ අත්දකලා කියන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් තමන් මේ ගත කරන ජීවිතයේ කාම සැපත් යම් ප්‍රමාණයකට ලබන්න ඕනේ. එහෙම නැතුව අර පැත්තට යන්න අමාරුයි. ඒක ගිහිල්ලා කාම සැපේ තියෙන හොඳම වෙලාව පිටර ටීවී ටික වගේ වපුරලා යම් දවසක සමාධි සුඛයක් ඇති වෙන පටන් ගත්තට පස්සේ එයා මේ හොඳ කාම සුඛයේ තියෙන ಗುಣ දන්න කෙනා වුණාට වඩා හොඳ නිර්ආමිෂ සුඛය දැක්කට පස්සේ එයාට බණ කියන්න ඔක්කත් උසිගැන්වීමක් කරන්න ඕනේ. නිර්ආමිෂ සුඛයේ විවේකජ පීති සුඛ බව දැනෙනකොට බුදුහාමුදුරන්ගේ බණවලට, පිරිත්වලට, සූත්‍රවලට
බුදුජානනාංශිකේ විශාල ගෞරවයක් ඇති කරගන්නවා කාමසප්පේ විතරක් අන්නයිට වැඩි. ඊට පස්සේ ආ පුළු පුළුවන් තරමින් ඒ වටිනා කාලය ඒ සමාධි භාවනාවකට එකිටින අධිචිත්ත භාවනා කියලා භාවනාට යොදවන්නේ අර කාමසප්පේ විතරක් අන්නේ කරාට වෙන්නේ මේ මනුස්ස අපිත් එක තරහ වෙලා මේ මනුස්සයාට මේ ද්වේෂයක් හටගෙන වෙන්න ඇති. මේ අපි විඳින සැප විඳින්නේ එයා විවේකීට ගරු කරනවා උද්දකලාවට ගරු කරනවා ඒක කාමභෝගීන්ට දෙන්නේ කෙනහිල්ලක් වගේ කාමභෝගී කිනාට යම් කිසි කෙනෙක් ඊරාමස සැපයක් විඳිනවා දකින්නකොට තමන්ගේ මුළු පද්ධතියටම අභියෝග වීමක් වෙනවා එයා කැමති නැහැ කවුරුවක්වත් අපි විඳිනවට වැඩි සැපක් නිකන් ඉඳලා විඳිනවා දකින්න ඒකට නිදර්ශනයක් කියනවා රජ කෙනෙක් කවදාකවත් කැමති නැහැ මේ ඔක්කොම අන්තපුරයක් තියාගෙන ආදායම් බදු තියාගෙන රජමාලිගාවක් තියාගෙන සේවකයෝ තියාගෙන ගත කරන ගමන් කවුරුවක්වත් තමන්ගේ රාජ්‍යයේ යහට වැඩියෙන් සැපෙන් ඉන්නවා කියලා කතා කරපු ගමන් රජුන්ට අභියෝග වෙනවා. උද රජුරෝ තමයි රජුරෝ කියන්නේ කාමිත රජුරෝ වෙන මොකක්වත් නැහැ. ඉතින් සර්වඥාන්සේ එක බණ අහනකොට ඒ කොසල් රජුරෝ තවිල්ලා හිටියා. කවුරු ආවත් බිම නිවාඩි වෙන්නේ උසලදී ඉස්රාවාඩිලා ඉන්නවා. අර ඒක සාටක බ්‍රාහ්මණයා කල්පනා කරනවා තවන්න බුදුන් දූජ කරන්න ඕන මොනවාරි. බුදන්න දෙයක් නැහැ. ජා කල්පනා කරනවා අනේ මම මොකද කරන්නේ? යාට හිතෙනවා මේ උඩුකය වසාගෙන ඉන්න සලුව පූජා කරන්න තියෙන ඉච්චර මොකද යටි කය වැහුවොත් හෙළුව පේන නිසා. මේක විතරයි පූජා කරන්නේ. ඒක කල්පනා වෙනවා. ගැහෙනටයි මට දෙන්නටම තියෙන්නේ මේක. අද මම බණහඬ ආවේ ගෙදර ගෑණි ගේ ඇතුළේ තියලා යාට උඩුකය වහන්න දෙයක් නැහැ. මයිලඟ විතරයි සලුවක් තියෙන්නේ. දැන් මේක දුන්නොත් අපි දෙන්නටම හිටියදලා බණහඬ වෙන්නේ. හැබැයි පූජා කරන්නත් හිතෙනවා. නැයි දේ සිතාර්ථ කමන්නේ. දෙගිල්ල ගෑනි කිව්වේ රැඳෙන්න තිබ්බයි ඔක නොදී ඔන්න ඉඳගෙන බණහනවා කිය. ආයේ ඉන්නකොට ආයේ හිතක් ආවා. කොහොම හිම තිබරපපා ඉඳලා මේ පිං කරමු කරන්න හම්බ වෙන්නේ නැහැ. නෝක දීලා තමයි. ආයේ කල්පනාවක් එනවා. දැන් මේක දීලා ගෙදර යන්නේ කොහොමද? පාරේ යන්න වෙන්නේ උඩුකය නිරුවත්. ආයෙත් කල්පනා කළා ආයෙත් ඉඳනවා. එහෙම කොහොම කෙරුවක්වත් මන්ට මේ දුප්පත්කම ලැබිලා තියෙන දන්නොත් ඉච්ච නිසා. අද දෙන්න ඕනේ කියලා එයා සලුව ගලවලා බුදජනනට පූජා කරලා කේ ගහනවා මං අද දිනුවා මං අද සැපෙන් ඉන්නේ කියලා. මේක රජුරවණ්ඩ බරපතල චෝදනාවක් වෙනවා. කවුරුත් දිනන්නේ කොහොඳ මම රජුරෝ. කවුරු සැප විඳින්නේ කොහොඳ මමයි සැප විඳින්නේ කියලා අර්මංශයා රාජසභාවට කැඳවනවා. කැඳවගෙන බුදුහාමුදුරුවෝ ඉන්න නිසා මං ඔබට දඬුවම් කළේ නැහැ. දැන් උත්තර දීපන්. ඔබ කොහොමද මේ දිනුවයි කියන්නේ? ඔබ කොහොමද මේ සැපයි කියන්නේ? අර්මංශයාට මේවා සීයක්වත් නැහැ. මොකද ඒ තරම් සතුටකින් ඉනිවස් කියනවා ගැණි ටයිමට දෙන්නටම එකම සලුවයි තිබුණ දෙවියන් ආස. ගැණි බණහන්ට යන දවසල මම ගෙදර ඉන්නවා. මම යා බණහන්ට යන දවසේ ගැණි ගෙදර ඉන්නවා අපි දෙන්න මෙහිමයි බණ ඇහුවේ. ඉතින් අපි දෙන්න හරි දුප්පත්. මේ පූජා කරගන්න දෙයක් නැති නිසා ඉතින් මම තටමන තුන්සරයක් දෙපර බාලා මේ සලුව පූජා කරා. මට ඇතිවිචි සතුට. ඒක ඔබතුමා සලුව පූජා කරා වගේ නේ ඔබතුමා බාන්න ගන්නේ සලුවක් ගන්න සේවකෙක් ලව බුදුහාමරණ පූජා කරාට ඕකේ කිසිම සැපක් නැහැ. මට තියෙන එකම සලුව පූජා කරපුවාම ඇති සතුට කියලා කියනකොට රජුරෝ මේ උත්තරේ නොදුනා නම් මේ මනසගේ ඉසගතා ගන්න. වාචික කරගත්තා. උඹල දෙන්නට මේක සලුව තියෙන. ඔව්. ඊට පස්සේ මේ මනසට සලු 1000ක් රාජ්‍ය ගබඩාවෙන් දෙන්න රජුරෝ තීන්දුව කරා. අරමිනිය 1000ම ගෙනිලා බුදුහාමරණට පූජා කරා. ඒ නිසා මේ කාමභෝගීන් හරිම අකමැති තව කෙනෙක් ජොලියේ ඉන්නවා දකින්න. ඔය අධිරාජ්‍යවාදී සල්ලි තියෙන මිනිස්සු මේ දුප්පත් මනුස්සයල දුක කඩින්නේ දුක කටින්නේ බොක්කෙමයි. ඒක මේ හිතලා ගන්න එක නෙවෙයි. එයා කැමති නැහැ මම මෙච්චර මහන්සි කරලා හම්බෙලා තැප විඳිනකොට තව කෙනෙක් නිකන් ඉඳලා තැප විඳිනවා කිව්වා. මත් බුදුරජාන් වහන්සේ ආර්ථිකය සමසේ විදියාම කෙරෙහි අද දින සමාජයේ ආර්ථික බිඳ කියලා ඉතාමත්ම කැත සම්බරතාවයකට චීත 10ක් විතර ජනතාව මුළු ආර්ථිකයේම නඩත්තු කරන අතර ඉතුරු 90%ටම මේ 10%ක් විතර උලා කාලා ජීවත් වෙන්න රට තියෙනවා. මේක තමයි අධිරාජ්‍යවාදී කියන්නේ. බුදු ජානහන්සේ දෙනවා ක්‍රමයක්. ඔබ රජ කෙනෙකුටත් වැඩි සැපම් බට විඳින්න පුළුවන්. අධිචිත්ත භාවනාවෙන් නිරාමිෂව ඒ කියන
ආමිෂ සැපෙන් තොරව. ඒකටම කොතනින් පටන් ගත්තත් කමන්නේ. ඒ නිසා මේ බුද්ධ ජානන්සේ දෙන මේ ආර්ථික විප්ලවීය උත්තරය සමාජ සම්මත කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ. මොකද හැම කෙනාට කෙනෙහිල්ලක් තියෙනවා. හැම කෙනාට තියෙන අපි පොස අප විඳින්න ඕනේ. අපි තමයි හම්බ කරන මිනිස්සු. අපි තමයි ආමිෂයට ලොක්කෝ. බුද්ධ ජානන්සේ දෙන කතා දෙකක් නැතුව නිර්ආමිෂව ගන්න ක්‍රමේ ඒකට හැබැයි බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවා. අන්නේ මට්ටම දන්න කෙනාට බුද්ධ ජානන්සේ සඳහන් කරලා තියෙනවා තිබ්බෝනෝ ඡන්தோ භවිෂ්‍යති අදිචිත්ත සික්ඛා සමාදාන. මම මේකට වඩා අදිචිත්ත සික්ඛා සමාදානයක් තියෙනවා. ඒකට ගැඹුරු සමාධිය තියෙනවා. ඒකට මම යන්න ඕන කියලා එයා ගැඹුරු ශ්‍රද්ධාවක් බුදුන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ විශේෂයෙන්ම තමන්ගේ සීලයේ කෙරේ කියන මේ හතර විශේෂයේ තීක්ෂණ වූ අරිට වඩා තිබ්බ කියුටු වූ ඡන්දයක් පහල කරගන්නවා. එතකොට ශ්‍රද්ධාව නිසා මේ සමාධිය නිසා ඇති වෙන ශ්‍රද්ධාවක් මේ කතා කරන්නේ. ශ්‍රද්ධාව නිසා සමාධිය ඇති වෙන තමයි අපි දන්න ආගම. නමුත් බුදුජානන්සේ පෙන්නනවා ඇති වෙන සමාධිය නිසා එයාට ඇති වෙන ශ්‍රද්ධාව ඒකට කියන්නේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි, අමූලික ශ්‍රද්ධා නෙවෙයි, ඕකප්පන ශ්‍රද්ධාව. විඳලා බුදුන් කියපු දේ අත්දැකලා ඒක එන්න සද්ධානිසා සමාධිය සමාධිය නිසා සද්ධාව සද්ධානිසා සමාධිය සමාධිය නිසා සද්ධාව කියලා මේක කස කැවෙනකොට ඊට පස්සේ බුද්ධලයා නෙමෙයි යන්නේ ධර්ම න්‍යායක් වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සද්ධා මේ සමාධිය ඇති වෙච්චාම බුදුසසුන් වහන්සේ පෙන්නන්නේ සීලය ඇති වෙච්චාම සමාධියට යම් ආකාරයක අනුග්‍රහයක් සිද්ධ වෙනවා. විපටිධාරත්තාය ආනන්ද කුසලානි සීලානි යම් කිසි විදියකට ආනන්ද සීලේ දක්ෂ වෙච්ච කෙනාට ඉතින් විපිලිසරකමක් නැහැ. ඕන තැනක මැරෙන්න ලෑස්ති. දන්න මං ඊට වැඩි හොඳ තැනක අද ඉන්නේ කියලා නිසා යාට මේ බයක්, සකිතයක් මොකක්වත් නැහැ. හිත විපිලිසර නැහැ. හිත හින ගෙඩිය වගේ ඕන තැනක ගෙඩිය පිටින් ජීවත් වෙන්න පුළුවන්. තෙපර බෑවිල්ලක් නැහැ. අන්නේ විහිදකමක් නැහැ. ඒ වගේම යම් විදියකට මේ සීලය නිසා ඇති වෙච්ච සමාධිය හොඳට වශී කරගත්තට පස්සේ දොර තමන්ගේ සෝචකීකර ගෝලියක් වගේ හදාගත්තට පස්සේ එහාට ඒ නීවරණ ධර්ම ටික නැති නිසා අපි ඊයේ දේශනාදී මතක් කරපු විදිහට කුසල කාමච්ඡන්දේ වෙනුවට එහාට ඒකාග්‍රතාවය එනවා. වලින් වර ඒ කාර්මුණක හිත පැවැත්ීමේ කුසලතාවය එනවා. නන්නත්තර අරුණු දිගේ විසිරී යනවට වඩා. ඒ වගේම භාවනා කිරීමේදී අරමුණක දිගින් දිගට හිත පැවැත්වීම කියන ඒ පැවැත්මේ දක්ෂකම ඇති වෙනකොට ඒ ප්‍රීතියක් පහළ වෙනවා. හරියට විජින විජින වෙටිල්ල එල්ලෙට වදිනකොට දඩයක් ආරට වෙන සතුට වගේ ඒ ප්‍රීතිය භවනා දෙනවනම් යාට ව්‍යාපාද එන්නේ නැහැ. ද්වේෂය එන්නේ නැහැ. මොකද හිත ප්‍රීතිමත් වෙන නිසා. ඒ වගේ මේ යම් වෙලාවක අරමුණු එන අරමුණ මෙනෙහි කිරීමට දන්නවනම් නිදිමතකම, කුසීතකම හිත හැංගෙන ගතිය එන්නේ නැහැ. අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හන්දිය මේ හොද්දක් හොද්දක් ඇති ගන්නවා වගේ මන්තනය කරනවා නම් මෙනෙහි කරනවා නම් නිජමතකම එන්නේ නැහැ. එයා දන්නවා මේ නිජමතාවත් මේක කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි යාට අතීත අනාගතයේ හිත විසිරිලා පශ්චාත්තාව අනාගත තිගැස්සීම වලට හිත යන්නේ නැහැ. එයාට සුඛේ පහළ වෙනවා. ආඩ පේනවා මේ ආස්වාසි ආස්වාදයක් වෙනවා. ඒ කාටවත් තේරෙන්නේ නැහැ මේ ආස්වාසි ආස්වාදයක් වෙනවා. ඒ ආස්වාසිය සුවාසයක් වෙන එකයි වෙන්නේ මේ ග්‍රී පුතඥයාට. භාවනාව දෙන්නේ ආස්වාසය එක හුස්ම රැල්ල මුළු ජීවෙම පිරෙනවා. මේකට අචාන් බ්‍රම් බියුටිෆුල් බ්‍රීදින් කියලා කියනවා. බ්‍රෙත් එක නැතම් හුස්ම ඇතුළ සියල්ලම පිරිසිදු කරමින් මේක ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. ඒකෝට ආට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ කවදාකවත් ඉඳමු නැති සුඛයක්. එහෙම නැත්නම් කියනවා ඉඳුන් හිටුන් පහසුකම මේ හුස්ම රැල්ලක තියෙන. ඒ නිසා යා බලනවා උද්දීපාන්දර නැගිටලා අතපය හොදගෙන කුදුම් වැඳලා ගිහිල්ලා මුළු හදින්ම හුස්මක් ගන්න. මුළු හදින්ම හුස්ම දෙකක් ගන්න. මුළු හදින්ම හුස්ම තුනක් ගන්න. මුළු හදින්ම එක විනාඩියක් හුස්ම ගන්න. එයාට තේරෙනවා ඒ ටිකේදී බැටරිය charge වෙච්චාම මුළු දවස පුරාම දුවන්න පුළුවන්. ඒ නිසා එයා හුස්මෙන් තමයි මේ කය වචන දෙක සංසගන්නේ. ඒ සුඛය. ඒ ආසස් ප්‍රසස් සුඛය. බුදුජානනාචි සඳහන් කරලා තියෙන්නේ ඒ මෙකටම සූත්‍ර පිටකයට වැඩිය විනය පිටකය සඳහන් කරලා තියෙනවා සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසං
ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝති. මනසයි තාම සාන්තයි. මනසකි මොහ ඇහැය ප්‍රනීතයි සුඛ වීරණයක් තියෙනවා. මොන සිංහාසනයක් උඩ හිටියා මොන ආදිනේක තැප කරනවටත් වඩා හිත ආශස්වස්ස සුඛීර ගියාට පස්සේ සන්තෝචේව පනීතෝච. එනිසා මේ අපිට හුස්ම ගන්නවත් එක්කම ඉපදිච්ච ගමන් බබා හුස්ම ගන්නවත් එක්කම මේ හුස්ම හරහා මේ දෙන්න තියෙන සැප ටික තියෙනවා. අපිට මේ ජීවිතයේ සාපයක් වෙලා තියෙන්නේ, සංසාරේ දුක් වෙලා තියෙන්නේ හුස්මට හිත නොයොදන නිසා. හුස්මට හිත යොදවන සැප උතන තියෙන්නේ. අපි හුස්ම ගන්න බව දන්නේ නැහැ. දවසේ 30 හුස්ම ගන්න බව දන්නේ ගවාදීන අති දාගෙන අරග කරලා ඉන්නකොට කව එකක් අල්ලන. ඒක අල්ලන දව එකක් අරන. ඉතින් ඉටිපන්දම දෙවැත්තෙන් පත්තු කරා වගේ අන්තිමට නැහිනෝ. කීයක් හුස්ම ගත්තද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒ අර ෆ්‍රිජෝ මේ කප්‍රා ඉන්දියන් මිනිස්සයා නමුත් දැන් ඇමරිකාවේ ඉන්න හොඳම දක්ෂම වැඩිම පොහොසත් මිනිස්සෙක් වතින් යා මේක විස්තර කරන අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට උප්පත්ති ශේෂය වතින් උස්ම කෝටි 13ක් හම්බ වෙනවා. මේ මාසෙට කියනවා බට උස්ම කෝටි 13ක් තියෙනවා. ඕකේ වෙනකොට මෙවරයි. බා. කිව්වත් අවුරුදු 60න් ඇතුළත මැරලා යනවා. හිමීට උස්ම ගත්තොත් 120ක් ඉන්නවා. ටෙන්ෂන් එක නැතුව උස්ම හොඳට අරපරිමෙන් පාවිච්චි කරොත් ඒ මනුස්සයා දන්නවා අවුරුදු 120ක් නෙවෙයි 130කටදී කරන්න පුළුවන් උස්ම හිමීට යන්න දෙන්න ඕන. මොම ඉවසිල්ලේ. එහෙම නැතුව හදිස්සියේ දුවන්න ගත්තොත් ගෙවිලා නැහිනවා. කලින් මැරෙනවා. එතින් මිනිස්සු මේක දන්නවනම් මිනිස්සු තමන්ගේ හුස්ම මෙහිලු දරුවන්ට වැඩිය, වස්තුවට වැඩිය, ලාභ සත්කාර වලට වැඩිය, සියලු දෙයට වැඩිය මේ පිට කරන හුස්ම කොහොම නැවතිල්ල හුස්ම පිට කරයි. අද තියෙන හැම රස්සාවක්ම හැම දෙයක්ම මේ හුස්ම හදිසි කරවලා සුවාසිය අදිරු. මොනම රසාවක් කරන මිනිහෙක් ළඟටත් ගිහිල්ලා අහන්න බෑනේ මේ මනුස්සයාට විවේකී හුස්ම ගන්න වෙලාවක් තියෙනවද කියලා. ඒක කොටවත් නැහැ. අපි යන්න හදන්නේ ඊගාව ජොබ් එකේ ඊගාව ප්‍රොමෝෂන් එකට ගියාට පස්සේ ඌටත් වැඩි හුස්ම ටිකක් අමාරු වෙනවා අපිට. ඊගා වැඩිපුර ගෙවන්නේ ඕගොල්ලෝ හිතන්නේ වැඩිපුර ගෙවන්නේ වැඩ කරන හින්දායි කියලා. නෑ පිස්සු. ඕගොල්ලන්ගේ පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා. උන් ඕගොල්ලෝ සූර කරනවා. නිසා වැඩිපුර ගෙවෙනවා. හැබැයි මේ මහත්තයා කියනවා කොහොමදත් මරණ චිත්තක්ෂණයේ හුස්ම දෙකේදී ඔබ තේරෙනවා. අනේ මේ හුස්ම දෙකයි තියෙන්නේ. ATKG මත දරුවට චෙක් පොත අසං කර දීලා ඉන්නත් බැරි වුණා. බැංකුවට යන්න තාම වෙන්නේ නැහැ. අනේ තව හුස්ම දෙකක්. තව අඩු ගානේ හුස්ම දෙකක් ඉල්ලනවලු මැරෙන මොහොතාවට පස්සේ. එතකොට account balance එක ඉවර වෙලා. මේ මිනිස්සයා දන්නවනම් මේ මරණ මොහොතදී මේ හුස්ම තමයි අවධාන තීන්දුව කරන්නේ කියලා දවස පුරා ජීවත් වෙන කාලය පුරා කොච්චර හුස්මට අවධාන යොමු කරයිද? ඒක තේරෙන්නේ මරණ මොහොතේ. එතකොට පමා වැඩි. එතකොට තමන්ගේ නොදැනීම අනිවාර්යයෙන්ම පඬ දුකක් වඩ පත් වෙනවා. යා කියනවා අපි කොච්චර අප්‍රමාද ප්‍රමාදද කියනවා නම් කෝටි 13ක් තියෙන හුස්මේ මේ වෙනකොට කෝටි කීයක් ගෙවලා තියෙනවද කියලාවත් අපි ළඟ පොත් ලැබීමක් නැහැ. තව ඉස්සරහට කෝටි කොච්චර තියෙනවද කියලාවත් පොත් ලැබීමක් නැහැ. මොකද අපි හුස්ම ගැන කිසිම තැකීමක් තකන්නේ නැහැ. මොකද ඔය නිකන් හුලා. අපිට ඕන කරලා තියෙන්නේ මේ වෙනකොට රත්තරන්. එහෙම නැත්නම් රීදි එහෙම නැත්නම් වෙන දියර නැත්නම් වෙන දේවල් හුස්ම ගන්න ගන්නේ. මේකට එතන එතන සාප සිද්ධ වෙනවා. එතන එතන දඬුවම් සිද්ධ වෙනවා. ඒ තමයි සංසාරික යන්නේ. එසේ යම් කිසි කෙනෙක් මේ අධිචිත්ත සමාදානයි කියලා මේ තමන්ට යම්මාම හම්බ වෙච්ච ප්‍රාණය නැත්නම් ප්‍රාණයාමයට උපරිම සැලකිල්ල සැලකවන කිමසට ඔක්කොම තටමන දී කියලා ලැබෙන සැප හුස්මක ලැබෙන එකට කියන සුඛය කියලා. ඒකේ ආනිසංසය තමයි හිත අතීතෙට දුවන්නේ නැහැ අනාගතෙට දුවන්නේ නැහැ හිත උලන් වදින්න නැත්නකපත් වෙන පහන් දැල්ල වගේ කෙලින්ම හිටිනවා උලන් තියෙනවනම් පොඩ්ඩක් නැමෙනවා ආයේ කෙලින් හිටිනවා මේකට කියනවා සුඛ මේ සුඛය තියෙනවනම් වර්තමාන මොහොතේ සුඛයේ මනස කවදාකවත් අතීතේ මම මේ වැරදි කරා අනාගතේ මේ සැලසුම් කරන්න තියෙනවායි කියලා වර්තමාන සුඛයේ තියේදී අතීතනකට යන්නේ නැහැ යවෙන්නේ නැහැ ඒ වගේම තමයි යම් දවසක මේ මනුස්සයාට විචාර බුද්ධිය තියෙනවනේ මේ ගන්න හුස්මේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි ආශ්වාසයේදී ප්‍රශ්වාසයේ මෙහෙමයි
ආශාසි ගන්නලා යදාන්න මේක ප්‍රසවාසය නෙවෙයි කියලා. ආශාසි ගන්නලා යදාන්න මේ සද්දයක් වේදනාවක් හිතවිලක් නෙවෙයි කියලා. එතකොට මේ ආස්වාසය විචාර බුද්ධියට ලක් වෙලා ආස්වාදය පිළිබඳ විමසුන්න ඕන තියෙන මනසට කවදාවත් සැකයක් එන්නේ නැහැ. බුදුන් කෙරෙහි සැකයක් එන්නේ නැහැ. ධර්මය කෙරෙහි සැකෙන්නේ නැහැ. සංඝයා කෙරෙහි සැකෙන්නේ නැහැ. සීලෙ කෙරෙහි සැකෙන්නේ නැහැ. ගෑණිට මිනිහා කෙරෙහි සැකෙන්නේ නැහැ. මිනිහට ගෑණි කෙරෙහි සැකෙන්නේ නැහැ. ඒසක ආපොදේ දිරනවා. අද තියෙන එකෙකුටවත් ඒ සැපේ නැහැනේ. අද මේ කාම ජීවත් වෙන්නේ සැකයි. ඒක හොඳට වෙන මොනු දිහා බලනකොට අයියෝ කිසිම එකෙකුට කිසිම රජු රෝ පිළිවඳ රට රජයන්ට සැකයක් විශ්වාසයක් නැහැ. තමන්ගේ දොස්තර පිළිවඳ ලෙඩාට සැකයක් විශ්වාසයක් නැහැ. තමන්ගේ ගුරුවරයා පිළිවඳ ඉස්සයාට විශ්වාසයක් නැහැ. තමන්ගේ දෙමාපියා පිළිවඳ දරුවට විශ්වාසයක් නැහැ. කවුරු හරි අත උස්සලා කියන්න බලන්න පුළුවන් නම් එහෙම විශ්වාසකට අවුල දැකලා තියෙනවද කියන්නේ? එක්කෙකුටවත් නැහැ. එක්කෙකුටවත් නැහැ. ඉතින් අපි මේ මොකද්ද මේ දෙකොන විලක්ව පත්තු කරගත්ත කපුෙක් වගේ නටන නැටිල තියා බලනකොට විශ්වාසවන්ත එක සත්පුරුෂයෙක්වත් ජීවිතේ දැක්කේ නැත්තම් විශ්වාසවන්ත එක සත් මිත්‍රේ ධර්ම මිත්‍රේ දැක්කේ නැත්තම් කොහෙද යන්නේ මොනවද මේ කරන්නේ අපි අනම්මනම් බැඳගෙන ජීවත් වෙන්න හැදුවට එකකවත් විශ්වාසයක් නැහැ බුදුරජාණන් වහන්සේ මුළු ලෝක සත්ත්ව වාසීන්ටම මේ විශ්වාසය දනවනවා බුද්ධ පුත්‍රයා හැම කෙනාටම විශ්වාසය ඇති කළ දෙනවා ඒ නිසා යාට තියෙන එකම සතුට ඇදහිල්ල විශ්වාස කරනවා හරියට වදාගත් දරුවා අම්මා විශ්වාස කරනවා වෙන මොනවා උට මෙන්න ඇඳුමක් නැහැ උට කන්න නැහැ බැංක account එකක් නැහැ මොකුත් නැහැ අම්මා දෙන දේ විතරනේ විශ්වාස කරනවා ඒක අම්මට ලොකම සැපක් මොකද ඌ ඉන්නේ තන්නේ කරා මා විශ්වාස කරනවා ඒක තමයි අම්මගේ ජීවේ වෙන්නේ ඒ නිසා අපට පුළුවන් නම් අපිත් එක්ක ජීවත් වෙන ජනතාව 100%ක් විශ්වාස කරන්න ඒකට කියන ධර්ම ඥාතිත්වය කියලා. ඒකට කියන ඕනෑකමට වැඩිය නෑදෑකමට වැඩිය ඕනෑකම තියනවා නම් ඒක නෑයකත් ඕනේ නෑ. ඒක නෑයකත් ඕනේ මුළු පවුලක ඉන්නේ අපි මුළු මානවයම අපේ නෑයෝ. සිංහල බෞද්ධයය මගේ නැන්දම් මගේ පුතාය අන්නම්මන මොකක්වත් නැතුව මේක ගන්න පුළුවන් නම් මතක තියාගන්න ඒ නෑකම සියලු ජීවීන් කෙරේ විහිදෙනවා. මනුෂ්‍යයන්ගෙන් අතර වෙන්නේ සියලු පණ ඇති සියලු සත්වය කෙරේ විහිදෙනවා. අපිට ඒක නැති නිසා අපිට සිංහල බුද්ධ ආගමක් තියෙනවා. දෙමළ මරන්න ඕනේ කියනවා. තම්බිය මරන්න ඕනේ කියනවා. ඒ උදේ ඉඳලා හඳ වෙනකම් පුදුමාකාර දැවීමක නෙවෙන්නේ. මේ සැක කරන හැම හිතක්ම දෙවි දෙවි තවි තවි නිදී. ඉතින් බුදුසසුනන්සි තාම අනුකම්පාවෙන් බලනවා. මේ මිනිස්සු මේ තමන් ඉස්සරහා තියෙන අරමුණේ ස්වභාව ලක්ෂණ සැකහැර දැනගන්න පුළුවන් නම් ඒ මොහොතේ මුළු ජීවිතේම සාධාරණීකරණය වෙනවා අපි ඉස්සරහා තියෙනක විතරයි අදහන ඒක හොඳට අදහන මේ ආස්වාදයේ ප්‍රසවාසී නෙමෙයි මේක සද්දයක් වේදනා නෙමෙයි ආස්වාසී කියලා ඉතින් මේ ටික කාට හරි අවශ්‍ය නම් මේ මතුවෙන දෙහි ඇති හැටි දැකීම ඒකට කිසිම විභාගයක් පාසෙන්න ඕනේ ඒ කිසිම දැනුමක් ඕනෙත් නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙයට ඒ විදිහේ මානසිකාරයක් දොලා වැළවෙන්න තේරෙන. මෙන්න මේ විදිහට මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච කියන අපි මේ නිවර්ණ ධර්ම හිත නැති වෙච්ච ගමන් නැත්නම් తాවකාලිකව පොඩ්ඩක් අයින් කරපු ගමන් උත්‍රාඥාන්සේ කියන්නේ හිතට කල්ල චිත්තම් මුද චිත්තම් උදක්ක චිත්තම් ප්‍රසන්න චිත්තම් කියන්නේ හිත කලල් මඩක් වගේ සූදානම් වෙනවා. මුර්ධු වෙනවා. උද්‍යෝගිමත් වෙනවා. කල්ල චිත්ත මොදි චිත්ත උදක චිත්ත මිනිවර්ණ චිත්ත ඒ හිත ත්‍රිඥාන්සේගෙම වචන වලින් කියනවා නම් ඒක නිවර්ණ වලින් තියෙනවා නම් හිත අචක්ක කරනෝ අඥාන කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාණ සංවත්තනිකෝ කියලා කියනවා නිවර්ණ සහිත හිත අන්ධයි අන්ධ කරන කොච්චර ඇතික පැහැදිලා තිබුණත් විමසට ඇති ඇටි පේන්නේ අචක්ක කරනෝ ඇද්දක නැති කරනෝ පඤ්ඤා නිරෝධකෝ ප්‍රශ්න ප්‍රඥාව නිරුද්ධ කළා අනිබ්බාණ සංවත්තනිකෝ හැම ඥානයක් හැම චිත්තක්ෂණයක්ම නිවනට පිටුපාලය නිවර්ණ සහිත හිත හැම වෙලාවෙම තමන්ගේ සුභසිද්ධියට නිවනට කුසලයට අධිචිත්ත ශික්ෂාවට පිටුපාලන ඒක නිසා බුදුජානක කියනවා දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිනං මිච්ඡාපනි හිතං චිත්තං ආපියෝනං තතෝ කරේ හතුරෙක් හතුරෙකුට කොහොමද දඬුවම් දෙන්නේ
වෛරක්කාරයෙක් වෛරක්කාරයට කොහොමද දඬුවම් දෙන්නේ වගේ නීවරණ සහිතව තමන්ට දඬුවම් දෙනවා. ඒක එහෙම කර ඒක නීවරණ වලින් තොර කරන වෙනුවට අපි මොන විෂයකට ඉදලා ගත කරාද ඒක හොඳ පීයකින් තමන්ට එන ගන්නවා වගේ හැම චිත්තක්ෂණෙම කෙලෙස් වෙනවා. ජීන්ස හොඟුදෙනෙක් හිතන්නේ මේ ජීවිතේම කෙලෙස් නැති ජීවිතයක් තාවකාලිකවත් ගන්න බෑ කියලා. ඒ මොකද ඇසුරු කරන්නේ එහෙම චිත්තක්ෂණයකටත් කෙලෙස් නැති හිතක් දැකපු නැති අය. දැකපු කෙනෙක් කියනවා ඇත්ත ඔබ අම්බ හිතන හැටි හරි ප්‍රතිපදාවක් තියෙනවා. ශාසනයක් තියෙනවා. මේ කරගෙන ගියොත් තාවකාලිකව ගන්න පුළුවන්. අන්න එදාට පුළුවන් ප්‍රඥාව නිරුද්ධ නොවි තමන්ගේ තියෙන මනුස්සකම සහජ ප්‍රඥාවට හැම කෙනාටම ප්‍රතිරේක මතුවේ. යෝගෙම තමන්ට කවදාකවත් හානි කරන ශිල්පද කැඩීමක් දැන දැන පිහින් යන ගැනීමක් කරන්නේ නැහැ. ඒ වගේම යාට බුදුමනක් උකහා ගැනීම මුරුදු භාවය එනවා. පිළිගන්නා සුළු ගතිය එනවා. හරියට බීජයටයක් පැලගන්න පිළිගන්න කැමැති කලල් මඩක් බීජයට වැච්චාම ඒක හොඳට තහවුරු වෙලා මුල් ඇදලා කණු කැපිලා හැදෙනවා වගේ බුදුබණක් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයකට එනවා. ඒ නිසා අපි යම් වෙලාවක මේ ජීවිතයේදී මේ නීවරණයන්තර හිතක් අත්දකලා නැත්නම් ඉතින් මේ මනසට කියන්නේ තියෙන්නේ සෝරි කියලා තමයි. අම්බෙච්ච ජීවිතය අපරාධ නාස්ති කරලා. නීවරණ නැති හිතක් පොඩ්ඩක් හරි අත්දකනහම හාර වෙනව කොච්චරක් ගැඹුරක් පේන්න පටන් ගන්නවද කියලා ඒ බුදුරජාණන් වහන්සේ දෙන සහතිකේ තමයි සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති. නිවර්ණ තොර වෙච්ච හිතට ඇති හැටිය විකෘතිය නෙවෙයි. ෂටගති නෙවෙයි. මායවි ගති නෙවෙයි. ඇති හැටිය ගැඹුරු පේන්න පටන් ගන්නවා. ඒ හිතට විතරයි තමන්ගේ සුභ සිද්ධිය තේරෙන්නේ. කිසිම කෙනෙකුට වෙන ගන්න බැරි සම්බුද්ධ ඥාන ගැන උඹ ඒක කරගෙන උඹේ සුභ සිද්ධිය බලාගන්නේ මම ගැලවුම් කාරෙක් නෙවෙයි. මට වැඳලා යද්දට මට දෙන්න දෙයක් නැහැ. මම ඔබට ප්‍රමේය කියලා දීලා තියෙනවා. ඒ අධිචිත්ත ශික්ෂාව වඩා ගත්තොත් උඹට පේනවා කරන්න ඕනේ දේ. අන්නේ දේට ඉඩදීම. බය දැනුම පැත්තක තියපන්. කියලා නිකලස් නැති හිතට ඉඩ දුන්නොත් උතුරු කට්ටර කොච්චර පයින් ගියවත් උතුරු කට්ට ඇදෙන්නේ උතුරටනේ. පොල් ගෙඩියර කොච්චර කරකවල වතුරට දැම්මත් ලැබු පැත්ත උඩට එනවනේ. ඒ වගේ නීවරණ නැති හිත ඒකාන්තෙම කුසලී දිහාට ඇදෙනවා. ඒකට ආයෙ වෙනම පාඩම් උගන්නන්න ඕනකම නැහැ. අපිට තියෙන්නේ මේ නීවරණෙන් තොර තත්ත්වෙ දීලා ඇති හැටිය තියෙන ගියා බලන්න. මේකට කියනවා අධිපඤ්ඤා සික්ඛා කියලා. අධිචිත්ත සික්ඛාවෙන් පස්සේ එන අධිපඤ්ඤා සික්ඛාව තමයි අන්න ඒකට ඉඩ දීලා ඒ වෙන දෙයකට ඉඩ දීලා මීර කරුණා කළ තමන්ගේ පැහිකම් අයියා වෙන්න හදන්න නැතුව අක්කා වෙන්න හදන්න නැතුව උන්නකොට යන්නරින්. මගේ භාෂාවේ මං කියන්නේ වැල යන පැත්තට වැන්ස පොඩ්ඩක් ගහලා දෙන්න. අනිවාර්යයෙන්ම භාවනාවේ අනිවාර්යයෙන්ම තමන්ට ඕනේ සැප සම්පත් ඒ අධිචිත්ත ශික්ෂාවට ආපු හිත අනිවාර්යයෙන්ම ඇදලා දෙනවා. ඒ දේ කරන්න හිතට බැරි මේ විලංගු වැටිලා තියෙන නිසා කකුල් මාට්ටු දාලා තියෙන නිසා හිතට යන්න දෙන්නේ නැති නිසා මුකින්ද නිවරණටික. එيشා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ නිවරණ තොර කිරීම කියලා කියන්නේ සබ්බ පාපස්සකරණ. භව නොකිරීම මිසක්ක අලුතින් කුසලයක් ඕනේ නැහැ. අපි ආගම අපට කුසල් කිරීමක් ඉස්සරහින් කියලා පවු නොකිරීම වසංගල ධර්මයේ අපිට කියනවා කුසල් නොකිරීම පවු නොකිරීම ඉස්සරහින් කියපන් ඒතර කුසල් කිරීම බීම සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ දෙක පටලවා ගන්න තීරුම් ගන්න පුළුවන් නම් ආගමක් ගත කරන කෙනාට ඒ මනස වෙනමම මිනිස්සෙක් වඩපත් වෙනවා. එමෙසේ තවදුරටත් ওই පින් කිරීම කියන කටයුත්තට යනවට වඩා පින් කරන වෙලාවට හෝ නොකරන වෙලාවට පවු නොකිරීම ඉතාමත්ම වැදගත්. ඒක තමයි සම්භ්‍යත්තේ කියන්නේ. ඒ තමයි ශිෂ්ටාචාරකම කියන්නේ. ඒ තමයි මනුස්සකම කියන්නේ. ඒ නිසා මේ පින් කිරීම කියන සූදුවේ අපේ පවුණු කිරීම කියන හෙළුවව සා ගන්න උත්සාහ කරන හැම වෙලාවෙම. කොහොම කෙරුවක්වත් කොච්චර රත්තරන් අවනවා සැලසුවත් කුෂ්ට රෝගය ලස්සර වෙන්නේ නැහැ. ඉස්ලාම් මොනේ රත්තරන් පැත්තක දීලා කුෂ්ටය සනීප කරන එක. බුදුරජාණන් වහන්සේ නෙවෙයි බුදුරජාණන් වහන්සේලා චීලු බුදුරන් කියන දේ තමයි සප්පපාපස්ස කරන්නේ. ඔබට පුළුවන් නම් පුළුවන් දහංගටයක් දාලා සිද්ධ වෙන තියෙන කෙලෙස් නොකර සිටීමට උත්සාහ කරන්න
ඒකේ සහතිකේ ලැබෙන්නේ මේ වීතික්‍රම භූමියේ තියෙන කෙලෙස් අපි කිව්වොත් මේ නීවරණ යටපත් කරන්න පුළුවන් මම යටපත් කරා. ඒ නීවරණ යටපත් කරපු හිත මම වැඩි වේලාවක් පවත්වා. ඒ යටපත් කරපු හිත බොහෝ කොට පැවැත්වීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. භාවනා කරනවා කියලා කියන්නේ ඒක පුළුවන් බව පෙන්නලා නැත්නම් භෝගයට තනකොළ අයින් කරලා දීලා භූමිය වසා ගන්න ඇරලා කියනවා ඔබ වැවියා. ඔබ ticketම වැවියා වැවෙන්න වැවෙන්න අතු ඊටි මල් විහිදිලා භෝගයට වැවෙනවා. අස්වැන්න ලැබෙනවා. ඉතින් ගොවිය හරි ආශාවෙන් අර වැවෙන භෝගේදී ආ බලනවා වගේ යෝගාවචරය අධිචිත්ත ශික්ෂාව කරනකොට යහට පේනවා නීවරණ අයින් කළොත් පලිබෝධ සහ තනකොළ අයින් කරව පොළොවක භෝගිය වැඩෙන්න වගේ. අපිට භෝගිය වඩන්න බෑ. ඒක න්‍යාය ධර්මයක්. භෝගයට බාධා කරන පලිබෝධ දුරු කිරීම තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ ශාරීරික කෘෂිකන උපදේශය තමයි භාවනාවදීත් කරන්නේ. තමන් භාවනා කරනකොට සද්දාව, ඒත්විලියාව, වේදනාව කියලා චරිචුරු ගන්න එක නෙවෙයි. ඒ වෙනුවට නැත්නම් මේ කරදර අයින් කිරීමට ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානේ අපි ගන්නවා ආනපානේ හෝ පිම්බීම ඇකිලිම හෝ මොනවා හරි කියන්නකෝ මූල කර්මස්ථානේ. අන්නේ කර්මස්ථානේ බහුලීගත කරනකොට ඔය සත්‍ය වේදනා හිතෙන්නේ නිකම්ම නැති. ඒක නිසා ඒක හරියට විනීව නීවර ධර්මයන් කරලා විනීවර ධර්ම වලට එන්න හදලා දුන්නා වගේ ඒකේ භෝගෙට කරන්න බෑ. ඒක ගොවිය කරන්න ඕන. කෙරුවට පස්සේ මේ භෝගෙ වැවෙනවයි කියන එක ගොවිය කරන්න දෙයක් නෑ. ඒක පොහොර ටික වතු ටික හම්බෙනවා නම් භෝගෙ වැවෙනවා. අන්නේ වැඩෙන වර්ධනයට කරන අනුග්‍රහය ගොවිය විශ්ින් කරන අනුග්‍රහයට ගොවිතන කියලා ඊවිෂේ කියන මේකෙදි කියන භාවිත කරනවා බහුලීගත කරනවා දිගට වඩනවා. අන්නේ බහුලීගත කරනකොට අපි මේ ඔය තිබුණු සාකච්ඡා වගේ අපි නිදර්ශන කරුණු ගත්තොත් තමන් මේ නීවරණ අයින් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත් අරමුණක් තියෙනවනේ ධක්මං කරනකොට වම දකුණ කියලා ගන්න. කනකොට යනකොට එනකොට අපි කරන චේතනාපූර්ව කරන වැඩේ ගන්න. පරියංගයක ඉන්නකොට ආනාපානය හරි පිම්බීම හැකිලිම හරි ගන්නවා. ඒක ඉස්සරහට ඇවිල්ලා මගේ හිත පිම්බීම හැකිලිමේ ආනාපානෙ මුණට මුණ දාලා මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් කියනකොට ඒ තරම්ම නීවරණ නැති හිතක් කියලා යෝගාවචරය දන්නවනේ. එයා අර ආනාපානෙ අධහර කරගෙන වාංගුවට අරගෙන වෙන කරදරට එන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් වැඩි කරගන්න. මේ වැඩි කරන යණේකට අපි සමත භාවනා කියලා කියනවා නම් උදිතනසේ මේ තුලින් පෙන්නනවා මේ විදියට නීවරණ නැතුව අරමුණ ඉස්සරහින් තියාගත්තට පස්සේ අරමුණ ඉදිරියට ගැනීම සඳහා නීවරණ නැතිවීමේ ආනිසංසය තියෙන කෙනා කැමති නම් මේ දිගට අරමුණක් නිසා බලා සිටීමේදී අරමුණේ කුමන විපිරියාස කුමන පරිණාම කුමන රූපාන්තරණයක් වෙනවද කියලා බලන්න කියන එක අර ඇති කරගත්ත தত্ত্বය තුල ගැඹුරක් වෙනවා. ඇති කරගත්ත தත්ත්වයේ තුල විනිවිදීමක් වෙනවා. ඒ නිසා මේ නීවරණ දුරු කිරීම සඳහා ඉස්සරහින් තියාගත් ආනාපාන වේවා, පිම්බීමකලින් වේවා, වම දකුණ වේවා, ධක්මනේ මොන හෝ අරමුණක් jigete පවතිනට මානසිකාරි සකස් කරගත්ත එක නා දැන් සතුටු වෙලා ඇඳට හේතු වෙලා විවේක ගන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඒ දැකපු ආස්වාද ප්‍රසවාසය විනාඩියෙන් දෙකෙන් තුනෙන් යහට මොකද වෙන්නේ? එන්නේ ප්‍රිය වෙනවද ප්‍රිය වෙනවද ගුරුසු වෙනවද සියුම් වෙනවද ලං වෙනවද දුර වෙනවද ඇතුළට එනවද පිටතට යනවද ගිලි වුණාට පස්සේද පේන්නේ එන්නේ ඉස්සලා පේනවද නැත්නම් තියෙනකොට පේනවද කියලා මේ ආස්වාසයේ නීවරණ දුරු කිරීම සඳහා ඇතුළට ගත්ත වාංගුවට ගත්ත අඩේට ගත්ත මේ ආස්වාසයේ විපරිණාමය නැත්නම් පරිණාමය එහෙම නැත්නම් අනිත්‍ය භාවය එහෙම නැත්තම් වෙනස් වෙන සුළු බල බව දැකීම ආනාපානීට කරන නිග්‍රහයක් නෙවෙයි. අයි මේ උදව්වට ගත්ත ආනාපානී අඩුපාඩු බැල්ලක් නෙවෙයි. ඒක හරි අමාරුයි තේරුම් කරලා දෙන්න මෙන්න මෙහෙම මේ නිදර්ශනයක් පෙන්නනවා අටුවාවේ සම්ප්‍රදාන කුළු නිදර්ශනයක් සමානලට ඒකත් කෙනෙකුට මේ කාරණාව තේරුම් ගන්න උදව් වෙනවා. පිරිවෙන කිසරහින් පාත්‍ර විගුණ වෙලෙන්දෙක් යනවා. එතකොට මේ ලොකු ආමර කතා කරලා වෙලෙන්දට කියනවා මට නම් පාත්‍ර ඕනේ. මලක දැන්න මුදල් ගෙවන්න කවුරුත් නැහැ මුදල් දිනවා කැපකාරයෙක් අහුවම දෙන්නම්. ඒ මොනද කියන න්යාය නැත්නම් තනපෙන්නන මම ගල්ලි ගන්නම්. එන්න පාත්‍ර.
ඉතින් මං ච ඔක්කොම පාත්‍ර ටික අරගෙන තෝරනවා. ඒ පාත්‍රේ සාමාන්‍යයෙන් මේ තහඩු තුනක් එකට වෙල්ඩින් කරලා හදනවා. යට තට්ටුව තන්නේ කරම තහඩු ඒකේ උගක් කරලාට කරදර අඩුයි. ඊට පස්සේ වටේට කෑලි දෙකක් තියලා ලස්සන තලනවා. ඉතින් ඔය කෑලි දෙක මූට්ටු කරන තැන තමයි පාත්‍රේ හිල හිටින්නේ. ඉතින් සාහම් දුරුදන්න පාත්‍රය බලනකොට ඥාන කෙනෙක් මැටි වලන් ගන්නකොට බලන්නේ. ඒක හොඳට බලනවාර පුරුද්ද පුතේ නැහැ. වෙල්ඩින් එක තියෙනවා හරිම ලස්සන. වෙල්ඩින් වල තියෙන අමාරුම කෘත්‍යය තමයි වටේ වෙල්ඩින් කරන්නේ. මේක වෙල්ඩින් කරලා තියෙන්නේ. ඉතින් හොඳට වටේ බලනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ පාත්‍රයේ පස්සේ තල තෙල් ගාලා ඕක කෝ මේ පුච්චනවා. පුච්චනකොට හිලක් තිබුණත් පේන්නේ නැහැ. ඉතින් හරියට පාන කාරයක ප්ලාස්ටර් කැලක් ගහලා ස්ප්‍රේ කරුවට පස්සේ හිලක් තිබිලා ප්ලාස්ටර් කැලක් ගහලා ස්ප්‍රේ කරුවට පස්සේ පේන්නේ නැහැ. ඒක පේන්නේ නිකන් පාත්‍රයේ ආරකම পেইන්ට් එක. ඉතින් හාම්දුර කරන හොඳට බලනවා. බලනකොට දැක්. ඉතින් අර දැන් හාම්දුර කියන මෙන්න මේ පාත්‍රය හොඳයි. ගාන කියේ. ස්වාමීන් වහන්සේ ඕකනම් මතුරම් මෙච්චරක් ඕනේ නැත්නම් රුපියල් මෙච්චරක් ඕනේ. හරි. දැන් හාම්දුර මේක දැන් ගන්න තීන්දුවයි. තීන්දුව කළ වටේට හොඳට බල බල ඉන්නකොට දැන් මේකේ පුරුද්දපු තැනක හිලක් දැකලා. හිලක් දැක්කට පස්සේ මනුස්සයා කියනවා වෙලෙන්දට මේක තමයි ඕනේ කරන්නේ. දැන් ඔයා ගාන කිව්වනේ. බලන්න මේකේ හිලක් තියෙනවා. ආ ස්වාමීන් වහන්සේ මම ඔබ දැකිනහරි මං ගහන අඩු කරනවා රයි. අඳුර ආයෙ සර පාත්‍රේ බලන තුන මේ තව එකක් තියෙනවා. තව ඉලක් තියෙනවා. ඉතින් අරමනුසයට මොකද වෙන්නේ? අරමනුසයට වෙන්නේ තව ගහන අඩු කරන්න. ඉතින් තව එකක් දකිනවා. දැන් තුන්වෙනි ඉලක් දැක්කට පස්සේ යෝහන්සර් කියනවා දැන් ඔයා කියන ගාන දෙන්න බෑ මේ පාත්‍රේ හැඩේ හොඳයි. බර හොඳයි. ඉලක් තියෙනවා. කියලා ඒ හිල් තුනක් දකිනකොට අටුවාචාර්ය වහන්සේ අහනවා තම මිලදී ගත්තේ නැති පාත්‍රයේ හිල් දැකීම හොඳ එකක්ද නරක එකක්ද? ඒ වගේ මේ අපිට අයිති නැති මේ දේ අරගෙන අපි ඒක මේ මම කියන්නේ ඉස්සෙල්ලා මගේ කියන්නේ ඉස්සෙල්ලා මගේ ආත්මය කියා ගන්න ඉස්සෙල්ලා මේක වෙනස් වෙන සුළු හිල් සහිත ඔද්දල් සහිත එකක් බව දැන ගැනීම කවදාකවත් නැස්චාර්ජේවත් වැරදි හැවීමක්වත් නාස්තික දෘෂ්ටියක් නෙමෙයි. මොකද මේකට ගෙවල නැහැ නේද? ගෙවුවනම් මේකේ වැරදි දකීම මේ තමන්ම කාබුදි වැමරුවා වගේ පිහින් යනගත්තා වගේ. ගෙවල නැහැ. ගෙවන්න එපා. ගෙවන්න නැතුව මේක බලන්න. එතකොට ආනාපානෙ මෙහෙම අල්ලගෙන ආනාපානෙ මූණට මූණ දාගෙන මේ ආනාපානෙ කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිගට මේක වගේ තියෙන එකක්ද? නැත්නම් ආස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස් වීමක් වෙනසක් පේනවද? බලන්නෙම විවිචනාත්මක බලන්නේ වපරෙහි මේක වෙනසක් තියෙනවා කියන එක. මොකද වෙලෙන්දගේ බඩුව තාම මිල කිවල නැහැ. බලනකොට දකින්නවා මේ පටන් ගන්න හුස්ම ටික වේලාවක් යනකොට ගොරෝසු වෙලා ආය නැති වෙලා හිලකට වැටිලා තමයි ප්‍රස්වාස පටන් ගන්න. ආශ්වාසය ඉවර වෙලා තනිකර හිස්තැනකට ගිහිල්ලා එතන ලොකු පරාසයක් තියලා තමයි ප්‍රස්වාසය පටන් ගන්න. අපි මෙතෙක් කල් මේක දැක්කේ නැහැ. දැන් බලනවා ආස්වාසි ඉවර වෙන කම්ම බලනවා හොඳට බලනවා චීන කන්නඩියක් දාලා බලනවා ඇහක් පිට ඇහක් දාලා බලනවා බලපුවම වෙනවා ආස්වාසි ඉවර වෙලා හුලංගන තිනුවක් කැළම නැති දැනගන්න බැරි අත්දකින්න බැරි මා විශාල පරාසයක් තියලා තමයි ප්‍රසවාසය පටන් ගන්නෙ. නමුත් ආස්වාසි ඉවරනකොට තක්කු මොක්ක වෙලා කලබල වෙලා ඊගාට යන ප්‍රසවාසයට පණින්න ගියොත් යාට මේ මැද යටිපහුව වෙන හිල පේන්නේ නැහැ. ඉර්මචි ප්‍රසවාසී වර වෙන බලන්න ආස්වාසිරත් වඩා ප්‍රසවාසී දිමා වෙන තැන ඉඳුරන්න ගෝචර නොවේ නේ ස්පර්ශ කරන්න බැරි මොකද්දෝ මල් පැන්නමක් තියෙනවා මොකද්දෝ ඉරි පැන්නමක් තියෙනවා මොකද්දෝ මායාවක් තියෙනවා මෙතෙක් කල් අපි ආත්ම ජීවිතයේ හුස්ම ගත්තට මේ ගැප් එක දැක්කේ නැහැ මේ හිස්තන දැක්කේ නැහැ ඒ නිසා අපි ආස්වාස ප්‍රසවාසී ප්‍රාණිය කියලා නිත්‍යයි කියලා සුඛයි කියලා සුභයි කියලා ගෙවන්න හදනවා නම්මිනිත්‍ය සුකසුබයි කියලා ගත්ත දේ ආශ්‍රව ප්‍රසාර දෙකක් අතර හැම වෙලාවෙම හිලක් තියෙනවා. ප්‍රසාර ආශ්‍රව දෙක අතර හිලක් තියෙනවා. මේ විදිහට අපි හිතමු යෝගාවචරය භාවනා කරන්න පටන් අරගත්තොත් ආනාපානය පිළිබඳ විවේචන බුද්ධියෙන් විමසුන් නොනින් ධම්ම විචේ සම්බොධ්‍යංගි නැත්නම් මීමන්සන නොනින් වැඩි වෙලා භාවනා කරන්න ඕනේ නැහැ. මේක මේ අතරමැද දෙක මැද හිස්තන අවුවෙනවා. ඒකට බය වුණේ නැත්තම් ඒක කලබල වෙන්නේ නැත්තම් මේ අතරම මැරෙයිද හුස්ම ගන්න බැරි වෙලා යයිද
හුස්ම නැතුව නේද ඉන්නේ කියලා කලබල වීම තමයි පුතඥයා කරන්නේ. ඉතින්දි කලබල නොවී මේක අපේක්ෂා කරගෙන ගිහිල්ලා හුස්ම කෙවෙන තැන බලන සුළු ගියොත් ටික වේලාවක් යනකොට හුස්ම දෙකම නැති වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකම නැති වෙනවා. ඒ නැති වෙන්නේ ඒ විදිහට බැලුවොත් විතරයි. නැත්නම් එන්නේ එන්නේ හුස්ම ගන්න බැරුව යනවා නැත්නම් හුස්ම තද වෙනවා විකාර හුස්මට සිද්ධ වෙනවා. ඒක නිසා මේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝ චානපාණ කීක බලන්ඩ එහෙම දැක්මකින් යන්න ඕන. එහෙම දෘෂ්ටි කෝණකින් යන්න ඕන. අපි මෙතෙක් කල් හුස්ම තියාගෙන හිටියේ මේක මම මේක මගේ මේක නিত্য සුඛ සුභ ආත්ම කියලා. දැන් මේ මම මාගේ කියාපො නিত্য සුඛ සුභ කියපු හුස්ම තියා ඒකේ රන්ද්‍ර ගවේෂීව පවතිනව දුර්ලකම් දැක ගන්නාසුලුව පාත්‍රය තල්ලි ගවන්න නැතුව පාත්‍රය තට්ටු කරලා බලන ආමතුරු කෙනෙක් වගේ බැලුවොත් ඒ ප්‍රසවාසය වෙලා හුස්ම ආශ්වාසයෙන් ඉස්සෙල්ලා හිස්තනක් කියන බව වයසි ප්‍රශ්නේ නෑ ඒක දකින්න උගත්කමේ ප්‍රශ්නෙකුත් නෑ ඥාන පිටුම් ප්‍රශ්නෙකුත් නෑ පැවිදිපොයිද ප්‍රශ්නෙකුත් නෑ බුද්ධඝම් අබුද්ධඝම් ප්‍රශ්නෙකුත් නෑ ඕක දෙන්න පුළුවන් මේ සිංහල බුද්ධඝම කියන මෙතන තමයි අපි පටලවා ගන්න තැන. ඉතින් මං කරන්නේ පොඩි උන් ටිකක් එකතු කරලා අර වගේ ගහන්න හරියට ගහනවා. ගහගෙන මේ සද්ද ඉවරෙන පැත්ත අහගෙන ඉන්න කියලා. ඔක්කොම ඉස්සද්දල අහගෙන ඉන්නකොට දැන් මේ සද්ද ඉවර වෙලා ඉවර වෙලා ඉවරලා ගිහිල්ලා අපි අතරමං වෙනව තැනක අහනවා ඇහෙන්න දෙයක් නැහැ. කණේමල අහනවා ඇහෙන්න දෙයක් නැහැ. ඊර්වසන දැන් මොකද උනේ? ඔක්කොම අංජබජයි. අහගෙන ඉන්නව ඇහෙන දෙයක් නැහැ. මෙතනදී ඉන්ද්‍රිය බද්ධව දැනුම දෙන්න බෑ. සංනිවේදනය කරන්න බෑ කියන්න බෑ. මොකද උනේ කියන්න බෑ. ඉතින් උත්සාහ කරන කියනවා පාළු වුණා. හිස්තනක් දැනුණා. කියා ගන්න බෑ එතන ගියාම. මම නිකන් දිය වෙලා ගියා වගේ වෙනවා යුවා. ඕක නිවන කියලා කිව්වොත් මං හිතන්නේ මේ සබේ කවුරු අරගන්න කැමති වෙයි. මේ නිරුද්ධ වීම කියන්නේ ඕකයි. ක්ෂය වීම කියන්නේ ඒක නිසා අනික් සද්ද අයින් කරලා එක සද්දයකට දාලා. නැත්නම් අනික් අයින් කරලා හුස්මට දාලා. හුස්ම ගෙවෙන කම්ම බලහනේ. ඊට පස්සේ නැත්නම් ආයතයක් ගන්නට ගහන ගන්න ආයත ඉවෙන කම් බල කියලා. ඉවර වේගන එනකොට මේ මිනිස්යාගේ තැම්පත් වෙන එක අපදාහන හරියටම එල්ලෙට එල්ල වෙන එක. ඒ වගේම එල්ල වෙන්න වෙන්න තව සියුම් තත්ද අල්ලන්න යනකොට ඒ වෙන එකලස ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය අපිට උප්පච්චි මහම්බෙච්ච එක භාවනා කරලා ගන්න එක නෙවෙයි. කවදාවත් නැහැ. කවදාවත් අපි මේක කරලා නැහැ. අරමුණක් කොටු කරලා ඒ අරමුණේ ගෙවි යන තැන බැලීම මේ ආසාවෙන් ගත්ත අරමුණ නැත්නම් අපි Taman වදාගත්ත දරුවා මැරෙන හැටි බලන් ඉන්නවා. පුළුවන් වෙයිද අම්මගෙනකොට කරන්න? Taman වදාගත්ත දරුවා. දරුවා මැරෙනවා. මැරෙනකොට අත් දෙක උඩ තියාගෙන බලන් ඉන්න පුළුවන් නම් ඒක කියන ඕවනම් කරන්නේ නැතු ඕවා කරනවා නේ නිවන ඕනෙත් නැහැ බබා ඕනේ දෙකක් නැහැ ඒකේ දෙකක් නැහැ අනේ ඕකනම් ඔය නිවන ඕනේ නැහැ බබා මරනවා දකින්නට වැඩිය හොඳයි බබත් එක උරතල් වෙන්නේ කියලා ඉතින් අපි මාර්යා සිප වැළඳ ගන්නවා කෙලෙස් සිප වැළඳ ගන්නවා අම්මා සිප වැළඳ ගත්තත් නැතත් බබා කවදාරි මරනවා ඔක අය අහන්න දෙයක් නැහැ නේ නමුත් මට බේන්න මැරෙන්නේ නැත්නම් එච්චරයි එන්න මොකක්වත් නැහැ. එදුම් ගාව දරුව මැරෙන්නේ නැහැ කියලා අම්මට හිනම වන්න බෑනේ අම්මා දාන්නවා. මුද්‍රියන්නාසි කියන්නේ ඔක ඇස්පනා අපිට වෙන්න යනපන්. උඹට පෞරුෂත්වයක් තියෙනවා. උඹට පිනක් තියෙනවා. උඹට කුසලතාවයක් තියෙනවා. මොන නෝකට තියෙනවා ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ඒ නිසා ආනාපානය දිහා බලලා ඒක වෙනස් වීම බලන්න. ඒකට කවදා හරි මේ යෝගාවචරයට මේ කියන ආස්වාස ප්‍රසවාසයේ මරණ මොහොතට යනකොට වගේ ක්‍රමයෙන් ගෙවගෙන හරි පේනවා. ඒක බය වෙනවට යටි දෙනවා මේක තමයි ප්‍රඥාව කියන්නේ මේ තමයි විනිවිද බලනවා කියන්නේ මේක රත්විච රත්විච බියකින් බටල් කැල්ලක් කපනවා කාගෙන යනකොට තමයි තේරෙනවා සම්පූර්ණ ජීවිතේ ජීවත් වෙන ගමන් ඇහින් රූප පේන්නේ කනින් ශබ්ද ඇහෙන්නේ නැහැ ගන්ධට නාසය නැහැ දිවට රස නැහැ කයට පහත නැහැ හිතට හිතවි නැහැ ඒත් මම ගිජු පිටින් ඉන්නවා නිින්ද ගිල්ල නැහැ මේ ලෝකෙම මම වෙරතනක ඉඳලා ලෝකෙ දිහා බලනා වගේ මැරිලා නැහැ. ඇත්තටම කියනනම් මේ මොහොතේ විතරයි අපි ජීවත් වෙන්නේ. ඒ ජීවිතය අංග සම්පූර්ණ
තියෙනවා. ඒක මේ ඇහෙන් කන ඇහැට විතරක් සීමා වෙච්ච ජීවිතයක් බලන්නෙක් වෙලා කණ්ඩ විතර සීමා වෙච්ච ජීවිතයක් අහන්නෙක් වෙලා නැහැ. සියල්ලම තියෙනවා. අන්නේ මේ ප්‍රභවයට අන්නේ මේ ඉන්න පුළුවන් බවට මේක ප්‍රඥා ශික්ෂාවේ අග්‍රඵලය. ඒ නිසා මම මේ කොතනින් පටන් ගත්තත් ඒක ගෙවෙනකන් ඉඳලා කලබල කරන්නේ නැතුව අලුතෙන් මේකට දාන්න නැතුව මොනවත් මේක දිහා බලන් ඉඳ ගත්තොත් ඒ යෝගාවචරය තමන්ගේ හිතේ යන්න පුළුවන් අඩියටම. අපි මේක කියන්නේ සාමාන්‍යයෙන් උඩුසිත ඒසිත යටි හිතට බිංගයක් කරනවා කියලා. මේක තමයි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වුණාට පස්සේ ආයත් පස්සේ කාල් ජුම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ දර්ශනය කියලා කිව්වා. අපි උඩු හිතේ බිංගල කියලා මරුණා මෙතෙක් කල්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අපිට කියනවා යට එකක් තියෙනවා. අන්න ඒකට උඩු හිතේ ඉඳලා බිංගයක් කපා ගත්තොත් ජීවත් වෙද්දී මැරෙන්නේපා. ඒකට තවන්න පුළුවන් තමන්ගේ හිතේ යටපත් වෙලා තියෙන ඒ গুপ্ত ධර්ම නැත්නම් අනුසේ කෙලස් එන්න තමයි යට කුට්ටිය යට තට්ටුව බලන්න පුළුවන්. මේ ළඟදි මම දැක්ක ඊමේල් එක රුවන් මිලිසය හදනකොට ඒකේ පාදම හතරයක් පොළොට බැසලු. ඒක නාගලෝකේ දෙබරයක් බැසා වගේ පල්ලෙහාට තියෙන්න තියෙනවා. ඊට පස්සේ මේ ළඟදි කරපු සේවකයෙක් පෙන්නනවා ඒ යටට බහපු තට්ටු හතත් එක්ක දැනට තියෙන කොට ඇන්දොත් හරියටම පිරමීඩයක්. ඒක මේ කොස්මික් ගේට් එක වෙනවා. ලෝකෙට තියෙන ගුරුත්වාකර්ෂණ අඩුම තැන බවට පත් වෙලා තිනවා. මොකද ඒක පිරමීඩ ආකාරයකට තියෙන යට බහපු ටිකත් එක්ක. නමුත් තට්ටු හතෙන් එකනේ අපි වඳින්නේ. තව තට්ටු හතක් යට තියෙනවා. ওই තට්ටු හත දන්නේ නැහැ කවුරුවක්වත්. ඒකයි මළුවට ගියාට පස්සේ වුණත් විවේකයක් දැනෙන. රොනල්ඩෝයි මළුවට ගියත් පුදුමාකාර විවේකයක් දැනෙන. මේ වගේ තමයි අයිස් කැල්ලක් වතුරට දාන්න පොළොව වතුරෙන් උඩට මතු වෙන්නේ 10න් 1යි. 10න් 9ක් යට ඒක උඩුකුරු තෙරපුම නිසා තමයි උඩුක අපි දකින්. අපි අයිස් කැටි කියලා දකින්න ඔය උඩ කැල්ල විතරනේ. යට 10න් 9යි. ඉතින් බුදුරජාණන්සේ කියන මේ උඩුකුණ දැකලා මම විසරද වුණා. මම මේ ප්‍රොෆෙසර් කෙනෙක් වුණා. මම අහවල් දිලිලෙකෝ යුවට උන් දාන්න උණු බිජ්ජක් නැහෙනේ. යටනේ බඩු තියෙන්නේ. යටට යන්නේ නැතුව කතා කරන කතාව අර මහත්තයා කියනවා එළුවට තියලා නෝ බැඳා වගේ කියලා. එළුව වෙන්නේ දියලා නෝ බැඳාට. අපි දන්නේ මොනවද? අපි දන්නේ අර උඩටම තුලා තියෙන කෑල්ල තමයි ඔය පෙන්කෙලින්නේ. මුලදිකන පොඩ්ඩක් නැතරලා බලපන් උඩට ඇවිල්ලා තියෙන යට තියෙන උඩුගුර තෙරපුමකින්. ඔබ ක්‍රියාකාරී හිත කියන්නේ බොහොම හොච්චමයි. අඩ කෑල්ල තියෙන යට පුළුවන් නම් ජීවත් වෙද්දී බින්ග බැල බහපන් ඇතුළට ඒකේ ලස්සනට කියනවා මේ කල්ජුක් යට කැලේ අපි ඔක්කොගෙම සමාන. හරීම කුතුලේ දන්න උඩ තමයි ඥාන පිරමකම තියෙන්නේ. උඩ තමයි හරි වැරදි තියෙන්නේ. උඩ තමයි දිනුම් පෙරදුම් තියෙන්නේ. උඩ තමයි සාධාන සාධාන තින්නේ යට තට්ටුවට ගියාම ඒකට කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා. හැමෝගෙම හිතේ එකයි. යන්න පුළුවන් නම් බුදුහාමුදුරු එතන ඉන්නවා. මොකද බුදුහාමුදුරන්ගේ හිතත් එතන තියෙනවා, දේවදත්තගේ හිතත් එතන තියෙනවා, මගේ හිතත් එතන තියෙන්නේ. මේ උඩු හිතේ පෙන් කෙල්ලවත් ඉවර කරගන්න බැරි කාලයක් නේ අපිට ඇවිල්ලා තියෙන්නේ. දවසේ තියෙන යුසුකම් ඉෂ්ට කරන්න පැය 24 මන්. ජීවිතයගේ නෝ කොහෙද කරන්නේ? ඉතින් නිවන් දකින්න නම් ඕන තමයි. ඉතින් දුවට බබෙක්ක්ක් වෙන්න ඉන්නවා. මහත් ඇහෙට රට ඉඳලා එනවයි කියලා තියෙනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඉතින් කියන එන ඔයා බබා හේග කරගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අපි කියන්නේ කොහොමද දන්නවද? ඉඳ අරින්ද මට දකින්ද මගේ හීනේ. අපි ගොඩ සාදු සාදු හීනේ බලා ගන්න ප්‍රශ්න නැහැ අපි යනවා. මුදියන් නැන්දේ ඔයගොල්ලෝ හීන බලන කට්ටියත් එක්ක කතා ගන්න නැහැ. මොකද ඒගොල්ලෝ අර උඩ ක්‍රස්ට් එකේ තමයි අර අයිස් ටිප් ඔෆ් ද අයිස්බර්ග් එකේ කරකිනවා. එතන රුවන් වැලි සෑයාර උඩට පේන කොතරට වැඳගෙන දෙඟලුවාට යාට තේරෙන්නේ නැහැ මෙතන යනකොටම වීක ලැබෙන්නේ කොහොමද කියලා. කවදද අපි මේක බයි පුළුවන් වෙයි කියලා හිතනද අපි අම්මට දාත්තට අපි බසන්නේ යටද? පුළුවන් වෙයි කියලා හිතන මම දැනගත්තට මගේ අම්මට දාත්තට මට පින්නන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුව අපිට දෙන දේ අම්මෙකුට අපේකට කරන්න බෑ. දුද්ද දන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුයන් ආවි කරෝති කියලා බුදුහා කියනවා මම උඹලට දෙන්නේ දෙන්න බැරි එක. බුද්ධ දන්ද දාච් මේ වස්තු දිනවා ඉන්දියාප්පන් දිනවා බුරියානි දින කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ දැනුම දෙනවා දුක්ඛමං කමති ඒත් බුදුහමරන්න බයි කොච්චර පොඩද බුදුහමර අදහන
දැන් කදාකත් ඒකට දොස් කියන්නේ මොකද අඳ බාල දරුවෝ බඩිනවා දුක්ඛමං කමති දුද්දතං දදාති දුක්කරං කරෝති මොන්නේම මිනිසෙකුට දුන්නට මේක සාදර වෙන්නේ නැහැ දුදාචි ගව් ගණන් පයින් යනවා එක මිනිසෙක් සෝවන් කරා සරිප්පු භාවිත කළනේ අවුරුදු 45 අවුරුදු 45ක් ඇවිදලා තියෙනවා චරිප භාවිතා කළා නෑ එක මිනිස්සෙක් නිවන් දකින්න ගව් ගණන් ගිහිලා තිනවා ඒ කරන දේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මානයට නෙවෙයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ සත්‍ය පෙන්වීම සඳහා ඕනම දක් කෙලි කරනවා ධන්නවද බුදුරජාණන් වහන්සේ සිවුරු උසලා පෙට්ලා තිනවා කියලා අර දිනොයි හැකියක් ඇතිලා දිනවා ඕම් බලාපන් කියලා පෙන්ලා තිනවා බමුණෙකුට ඒකෙන් හරි ගමන්නේ අවබෝධ වෙනවා මේ කාගේවත් රහසක් කාටවත් දෙලි කරන්නේ නැහැ. සමහර සයිකියාට්‍රික් කෙනෙකු තියෙන ප්‍රොෆෙෂනල් බැඳිලා තිනවා කාගේවත් කුණු කන්දලයක් කාටවත් කියන්නේ නැහැ ඒක. ප්‍රොෆෙෂනල් ඒ වගේ තමයි කාගේවත් රහසක් කාටවත් දෙලි කරන්නේ නැමුත් තමන්ගේ රහස් සියල්ලම හෙලි කරනවා. මෙන්න මෙහෙව බුදු කෙනෙක් අපි දැකලා උන්වහන්සේ දෙන මේ උඩු හිතේ ඉඳලා යටිහිස බිංග කපනවා කියන මේ ක්‍රියාවලිය අරපු කෙනාට තේරෙනවා ධර්මයේ දැක්කේ නැතුව අපිට බුදුන් දකින්න බෑ. ධර්මයේ දැක්කට සීල ශික්ෂාවේ එක ටිකක් තියෙනවා සමාධි ශික්ෂාවේ තව ටිකක් තියෙනවා මොකද ප්‍රඥා ශික්ෂාවේ ගඟ දෙකේ ඉහළට පීනන මේ ක්‍රමය ආවට පස්සේ අරමුණ ගෙවන් කීගෙන යනකොට Taman මෙතෙන්ට නීවරණ නැති කිරීමට උදව් කළා වූ මේ අරමුණම ඇස්පනා පිට ගෙවි යනකොට මේ භාවනාවට දැන් යන්න හදන්නේ රූපේ ඉඳලා අරූපෙටයි නැත්නම් භෞතික විද්‍යාවෙන් කියනනම් මැටර් එකේ ඉඳලා dark matter එකටයි dark energy වලටයි ඒ නිසා දැන් භෞතික විද්‍යාව දන්නවා මුළු ලෝකය කියන පරිමාව තුළ matter එහෙමත්නම් ද්‍රව්‍ය කියලා තියෙන 4%යි ඉතුරු 26%ක් dark matter 70%ක් dark energy ලෝකේ දකින්නයි කියලා අපි දකින්නේ 4%යි බුදුජානක විසින් මුළු එකම දැකලා කතා කරා ඒ නිසා අපි මේ ලෝකේ දැක්කයි කියලා හුඟක් ඇවිදලා තිනවයි කියලා රසවිඳලා තිනවා කිව්වට මේ 104නේ පෙන්කලින්නේ. අවදද අපි යන්නේ ඒ අර නොපෙනෙන පැත්තට. ඒක গুপ্ত දෙයක් ගුඩු දෙයක් නේ මේක මේ ප්‍රතිපදාවෙන් බහින්නේ. ඇසර් පස්සේ තමයි තේරෙනවා ඒ අරමුණ ගෙවම් කරගෙන කරගෙන යනකොට ඒකට සාදර වෙන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව මේ මැරෙනව නෙවෙයි. ඇත්තටම ජීවිතයයි මේ ලබන්නේ. ඇත්තටම මේ දහදොත්තරනාචල කීය පාරම මම යන්නේ කියලා එකම කෙනෙකුටවත් ඒකේ ඍජු මාවතේ යන්න බෑ. මේ විදර්ශනාව පක්ලේශ නිසා. ආලෝකය වෙනොත් එතන නතර වෙනවා. අන්ධකාරය වෙනොත් එතන නතර වෙනවා. වෙන හැමදේම අපිට කුතුහලේ දනවනවා, ශක දනවනවා. ඉතින් හරියට කමඨාන් සුද්ධ කරන්නේ. සිද්දල කියන්න ඕනේ ඔය පේන මොනම දෙයකටත් එපා. ඔය ගෙවන් කිරීගෙන තියෙන එකන් ගෙවන් වෙන, ක්ෂය වෙන, වැය වෙන, නිරුද්ධ වෙන අරමුණ දිහා සම්පූර්ණ බුද්ධ ගෞරවේ ධර්ම ගෞරවේ සංඝ ගෞරවේ කොච්චර අරමුණ ගෙවුණත් මේ සිල්ලි කැඩෙන්නේ නැහැ. ඔය කොච්චර අරමුණ ගෙවුණත් මේ සද්ධාව කැඩෙන්නේ නැහැ. සත්‍ය කඩා ගන්න එපා. එදාට ඒ යෝගාවචරයට කියලා දෙන්න පුළුවන් සති ಜಾති දෙකක් තියෙනවා. අරමුණක් ආශ්‍රය කරගෙන ගන්න අරමුණ සතිය සහ අරමුණක් සම්පූර්ණයෙන් ගිවිලා ගිහිලා තියෙන නිරා අනාරම්මන සතිය කියලා එකක්. අදාකත් එක ආධුනිකට හිතන්නවත් බෑ. හරියට කියනවා මේ පොළවේ හිටපු මනුස්සයා නිකන් අහසේ හිටියා වගේ. එයා දරනවා. අරමුණක් නැහැ. මේක තවදුරටත් කරනකොට ආරම්භන සමාධිය සහ නිරාමන අනාරම්මන සමාධිය කියලා අනිමිත්ත සමාධියකට යනවා. ඒක කරන්න පුදුමාකාර පෞරුෂත්වයක් මානසික ශක්තියක් ඕනේ. ඒක ඉන්ද්‍රජාලයක් වගේ. මොනම අරමුණක්වත් පේන්නේ නැහැ. හැබැයි හිත සම්පූර්ණ ඉන්ද්‍රකීලයක් පිටුවා වගේ පිටලා තියෙනවා. මොකද එයා දන්නවා අපු පාර. මෙතනදී ඒකට අනුග්‍රහ කරන්න කොච්චර අමාරුද කියනවනම් අබුද්ධෝත්පාද කාලෙක කාටවත් නිවන් දකින්න බෑ. බුදු කෙනෙක් ඉඳලා මේක කියලා දෙනවා. කොහොම වෙනවා? බය වෙන්න එපා. සද්ධාව කඩා ගන්න එපා. සීල කඩා ගන්න එපා. කැදෙන්නේ නෑ. බය වෙන්න ඕන සතියත් කැදෙන්නේ නෑ. පුළුවන් නම් ඔය කියන දඬෝය මම අල්ලගත්ත අරමුණ ගිවන් වෙනකම් බලන්න ගියාම සම්මත යෝගාවචරයට අරමුණ ගෙවීම ඉවසන්න බෑ. මේ දෙන්න ගොඩ වෙන්න උදව් කරපු අරමුණනේ.
එයාට අල්ල ගන්න බැරි නිසා සමත යෝගාතර බල්ල වලිගි වැටි කරකිනවා ඔයේ කර කර කි. විපස්සනා යෝගාවචරය තමන්ට මෙතෙන්ට උදව් එන්න උදව් කරව හැරමිටියට පහින් ගහලා ඒක ගෙවෙන්න ඇරලා එයා යන්න හදනවා නොදන්න ලෝකෙකට. ඒ නිසා මෙතෙන්ද මෙතෙක් වෙනකන් තමන්ට උදව් කරපු අරමුණේම අර පාත්‍රයේ අනිත්‍ය බලනවා වගේ දුක බලනවා වගේ අනාත්ම බලනවා වගේ පේන හිදුරු තුන මේකත් වෙනස් වෙන සුළුයි කියන බැලීම ඒක අමානුෂිකයි. හරියට කොහොමනක්වත් ගැලපෙන්නේ නැහැ. බුදු කෙනෙක් හිටියේ නැත්නම් කවදාකවත් කෙනෙකුට මෙහිමයි බලන්න ඕන කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදු ඥානසේ සඳහන් කළා තියෙනවා ද්වේමේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්ත යෝනිසමංජකා. මෙතෙන්ද ගිය කෙනාට සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් ආසන්න කාරණා දෙකක් බුදුනුවරට වැටෙනවා. එකක් අනුන් කින්දේ ආපා. මේ කට්ටේ පැනපු ආර්යනාසික කෙනෙක් හෝ බුද්ධ ශ්‍රාවකෙක් හෝ බුදුහාමුදුරු කින්දේ ඇහුවේ නැතුව කොච්චර හිතුවත් Tamange හිතට මේ උත්තරේ ඉන්නේ නැහැ. අහන්නම ඕනේ අපිට ශ්‍රාවකයෝ කියලා කියන්නේ. බුදුහාමුදුරු කින්දේ අහනවා. දෙක ඇහුවට වතුර වක්කනලා කලේ මුණින්නමල තිබොත් වතුර යන්නේ නැහනේ. යෝනිසෝමනසිකාරේ තියෙනවා. අහන කෙනා නුවණින් අහනවා. එතකොට යාට තියෙනවා මේ සමතේ ඇති කරගන්න ගත්ත මේ අරමුණම ක්ෂය වී යනවා දැකීම, වැහි වී යනවා දැකීම, නිරුද්ධ වී දැකීම භාවනාවේ දියුණුවක් මිස බංකොලොත් භාවයක්වත්, ශ්‍රද්ධාව නැතිකමක්වත්, සතිය නැතිකමක්වත්, සීලෙන් නැතිකමක්වත් නෙවෙයි. ලෑස්ති වෙලා ගිය එක නම් සතුට වෙනවා. ලෑස්ති ගිය නැති එක නම් ඉෂාත බඳගෙන නඬනවා, අයියෝ මට ආනපානේ හරියන්නේ නැහැ, අරමුණ පේන්නේත් නැහැ, අල්ලන්නත් බෑ, මුළුමැදක බලන්නත් බෑ කියලා අරමුණ නැහැ කියලා අඬනවා. ඔත් අරමුණ මතු කරගෙන අරමුණ ගෙවම් කරන එක තමයි බුදුහාමුදුරගේ ප්‍රතිපත්තිය කියලා දන්නවනේ. ගෙවම් වෙච්ච හෝ ගෙවම් වෙමින් පවතින හෝ අරමුණ දැකලා මේක හරියටියට තේරුම් ගැනීම නම් අපි කියනවා ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා. අපි කියනවා විමසුන්න ඕන කියලා. එහෙම නැත්නම් මීමන්තා බුද්ධිය කියලා. ඒක මේ ලෝක විශ්යන කිසිම එකක නැහැ. මේ ලෞකික විශ්යන්ගේ කිසිම තැනක ඒක නැහැ. මන්ට උදව් කරපේකන බදාගෙන ඉෂ්ඨාවර කරන එකයි ලෞකික විශ්යන් කියන්නේ. මේකෙදී කියනවා මේ මන්ට එතෙන්ද ගොඩ වෙන්න උදව් කරපු එකම අතහැරීමේ දක්ෂකම. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් රීටි පණීමේ ඉගෙන ගන්න කෙනා තමන්ගේ ඉහළටම කෙලවරට යන්න උදව් වෙච්ච රීට විසිකෙරුවේ නැත්නම් උඩදිම යහපතට පණින්න බෑ. උද්දිටම යනකන් රිට පාවිච්චි කළා. රිට විසිකිරීමෙන් තමයි ගැම්ම අරගෙන එයා පැත්තට පයින්නේ. ඉතින් ඒක රිටට කරට අවගුණයක් තුන සැලකීමක් නොවන්නේ නෝ. ඒක තමයි රිට වෙඩිම කියන්නේ. ඒ නිසා බුද්ධ ආගමේදී මේ කවුරු පිළිගත්තත් නැතත් බුදුහාමුදුරුව සඳහන් කරනවා අපට ඒකට යන්නම් ධර්මය අතාරින්න වෙනවා. ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බ පගේව අධම්මෝ. මේ ආසාවෙන් රැස් කරන මේ ධර්මය අතහැරියේ නැත්තම් නිවනට යන්න බෑ. අධර්මයේ ගැන කුමන කතාවද කියලා බෞද්ධයට වෙලා තියෙන්නේ මේක අල්ලගෙන අර මොකාද මොකද්ද බදාගත්තා වගේ කන්නේත් නැහැ, කණේ කාට දෙන්නෙත් නැහැ. මේ ධර්මයේ තියෙන වැඩ ගන්න මිස පිටී වැදගෙන ලීබල් ගහගෙන පච්ච කොටාගෙන බදක්කම් බඳින්න නෙවෙයි. ඉතින් ඒක කිව්වත් බලියෝ. නම හොඳ වෙලාවට පුත්‍රජානන්දේ ඒ කුල්ලූපම සූත්‍රය දේශනා කරලා තියෙනවා. යෝහාට යන්න පහුරු වැඩ ගත්තට පස්සේ පහුර කරේ තියන යන තරම් තහතිරු වෙන්න බමනොත් ඒක කොද වතුර පහ කරලා බලය නැත්තම් ගොඩ දාලා බලයන්. ගොඩ විමිට ගියාට පස්සේ මොකටද පහුර? අද බෞද්ධයන්න බෑනේ. Taman danne dharmaya අතහරින්න වෙයි කියලා හිතන්නේ. ඉතින් අපි ධර්මයට දාස වෙන්න ගන්නවා. උදංච කොච්චර සිල්ලක්කාරද වරණ මේ ප්‍රඥා ශික්ෂාවේදී ඒ කොට වෙන්න උදව් කරපු ඒ ධර්මයක් විශිකිරුවේ නැත්තම් ඒක අටුවාචාර්ය වංශල සඳහන් කරන්නේ මේ විදිහටයි. යම් විදියකට මිනිස්සුෙකුට රාජ බයක් ඇති වෙනවා. රජුරවන්ට වැරදි චෝදනාවක් ගිහිල්ලා මේ මිනිස්සයා රාජ විරෝධී කරලා රජුරෝ මාව ඉෂක සාධන තීන්දුව කරනවා. මිනිසන්ට ආරංචි වෙනවා අහිංසකයට. රජුරෝ මාව ඉදියන්ට ඇනේ දඟ ගිහිල්ලා අන්න මාව මරනවා. ඒ නිසා මම යන්න ඕනි මේ රාජ්‍යෙන් පිටවලයි අනික් රාජ්‍යෙට. ඒ රාජ්‍ය නීති වෙනස්. ඉතින් මෙයා දුවනවා.
දුණුට රාජපුරුෂෝ පිටිපස්සෙන් එළවන අශ්වෝ පිටිනගලා. ඉතින් මෙයා දන්නවා පුදුමාකාර වේගයෙන් දුවනකොට විශාල ගඟක් හම්බ වෙනවා. මිනිහට පීනන්න දන්නේ නැහැ. අනිත් ගඟේ කිඹුලෝ ඉන්න පුළුවන්. මිනිමෝරු ඉන්න පුළුවන්. එයා කල්පනා කරනවා දුගෙන එන ගමන් මෙයා වැඩ පීනන්න දන්නේ නැහැ. බහගෙන යන්නත් බෑ. ඒකෝට එහා පැත්තෙන් ආපු ගහක එල්ලිච්ච වැලක් පේනවා මෙයා. මෙයා ආපු ගැම්මට ජහනර වැලට පයින්නට ආසන් පයින්නවා. ඒකෝට මොකද වෙන්නේ වැල පැද්දිලා. ගඟේ එහා පැත්තට යනවා. එයා කෙළවරට ගිහිලා වැල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අපෝ මිගුඩට ගෙනත් දානවා ඒ වැලෙම. අතුවචාන් වංශ කියනවා එහා කෙළවරට ගියාට පස්සේ ගංගේ කෙළවරටත් නෙමෙයි වැටෙන්නේ. තාමත් ගංගේ සෑහෙන වතුර තියෙන දැනකට. ඊට පස්සේ දම්මි ගලේ වැතර යනවා. අනේ මෙච්චර ආසාවෙන් මට ගොඩට වෙන්ච ඇත අනේ සිප ගන්න ඕන කියලා අන්තිමලා පොඩ හිටියොත් මොකද වෙන්නේ? එහෙම නැත්තම් මේක මට අතාරින්න වෙනවයි කියලා පණින විලා සෑහලුවට ඇල්ලුවොත් මොකද වෙන්නේ? අය දෙන්න එපා පුරා. අල්ලන්න ඕනේ මොකක්ද ඇල්ලුවා. හැබැයි හොඳට මතක තියාගන්න එක සුඛ නම් විදිහට අල්ලපන්. එහා කෙළවරට ගියාට පස්සේ අතාරින්න ඕන. එහෙනම් මේ උපමා වලින් පේන්න තියෙනවා අපි දන්න කිසිම විශේෂක කවදාකවත් අපිට මේ උදව් කරපු එක පන්නලා යන ගතියක්, ඉක්මවල යන ගතියක්, සංසාරේ ඉක්මවන ගතියක් නැහැනේ. අපිට උදව් කරපු හැපේ කාම විශෝකයේ එක තියාගෙන අපිට මතක් කරපු දේවා ශූනියස් ඔක්කොම පැක් කරන සාහිතික ටික පිටි වටේ ගහගෙන ඕක ඔය ගෙවලේක් වගේ ඔතනමයි මැරෙන්නේ ඕකමයි උපදින්නේ. ඒ කියන්නේ ඒක වට කරන් තියෙන උගේ ලෝකෙනේ. පිරිත බැරිත ලෝකයක් හදාගන්න. අක්කොට කකටු ලෝකයක් හදාගන්න. කරපත කරපතු ලෝකයක් හදි තීක කරකිනවා. මේක මෙතෙන්ට එන්න උදව් කරාන. මෙතින් එහාට යනකොට දීපාන්දර විශ්ිකන කැල ටිකක් වගේ තුක්කාල එළියට දානකට බුදුහාමුදුරෝ කියන්නේ හැදෙන උරගයා හැදෙන්න හැදෙන්න හැවහලන්න ඕන. එයා වගේ නත් යාගෙන මේ මගේ උපාධි කෝට්ටි කියලා ආයේ කරේ දාගෙන කියොත් එහේ කොහොමද හිටින්නේ උරගේ? කවදාකවත් උරගේ හැවිච්ච හැලිච්ච ගැලවිච්ච හැවට ප්‍රේම කරන්නේ. ਉਹ කොහෙන් හරි ඉල්ලලා හැප්පිලා හැව විසි කරනවා. මිනිස්සයාට උරගේ උඩ තරංගක් දැනුනේ. ඒකයි තමන් කරපු දැනුම ආභරණයක් කරලා හලකනකොට මාර්යා හොලොප් පොලොප් 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 ගාලා ඉනා වෙනවා. අනේ මේවත් අමනියෝ. මේ පුංචි ටිකට මෙච්චර අඳහැර පාගන පෙනුපුප්පගන් නටන බුදුහාමුදුර මොනවා කියන්නද ඒකට? මෙච්චර විදාල දැනුම් සම්භාරයක් ලැබුව මෙච්චර ධර්මඥතාවක් ලැබුව බුදුහාමුදුර මොනවා කියන්නද කියලා. ඒ නිසා උත්තර මතක තියාගන්න අපි සංසාරයෙන් බැඳෙන්නේ අපි හොඳ ටික නිසා. අපි හම්බ කරපු ටික නිසා. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. භව රෝගය සදනා රූපෙට මත් ඇයිද ප්‍රේම කළේ කෝ සැපතාමේ සංසාරේ දුක කෙළවර වේ නිර්වාණේ කියලා තම්බි කියන්නේ. මෙච්චර භව රෝගේ සතන මේ රූපෙට මත් වෙලා අපි නටන නැතිල අපිට මේ භව රෝගේ හදන තණ්හා මේ රූපේ තණ්හා මාන දිට්ඨියෝ රාග ද්වේෂ මොහ දකින්න බෑ. මොකද අපිට ඒකේ පේන්නේ අයිසිත් ආපු කේක් එකක් වගේ. ඉතින් කොහේද ඔක හැඩ වැඩ දාලා ගන්න කේක් එක විසි කරන්න බෑනේ. මුචිජනන් අපට දෙන්නේ මොන වාගේ අභ්‍යාසයක්ද කියලා හිතන්න. මුදවාසේ අපට දෙන්නේ අපේ හිතට හිතා ගන්න බැරි අත්දැකීමක්, හිතා ගන්න බැරි අභියෝගයක්. හැබැයි 100%ක්ම අත දාලා අල්ලගෙන දෙන්නේ බුදුහාමුදුරුවෝ. අපිව සම්පූර්ණ අරස කරලා කියනවා පුළුවන් නම් කරපන් කියලා. කරපු කිසි කෙනෙක් මේක ප්‍රතිෂේධනය කරලා නැහැ, නිෂේධනය කරලා නැහැ, නෑ බෑ කියන්න බෑ. කරන්නේ නැතික වෙනව කතාවක්. ඒ කියන්නේ සම්බුද්ධ දේශනාව අවුරුදු 2600ක් පරණ උනායි කියලා පිළුණු වෙලා නැහැ. කහ කෑල්ල දෙකට ගැඩුවාගේ අද තියෙනවා. ඒක මොන ආශ්චර්යයක්ද කියලා හිතන්න. ඕනෙම ලෝකික සත්‍යයක් තියෙන අවුරුදු 100යි. ඕනම සත්‍යයක් ලෝකෙ පවතින අවුරුදු 100යි. මේක 2600ක් පැවතිලා අපකරා පැමිණීම මොන විදි ආශ්චර්යයක්ද කියලා හිතන්නේ. මේක ගේනකන් ඒ પરම්පරාව, ආචාර්ය પરම්පරාව මුන්න තරම් වෙහෙසක් කරා, අපහසුතාවයක් කරා ගෙනත් තියනවාද? එතකොට අපිට හිතෙනවා අපිට මේ ලැබිලා තියෙන දේ ඇත්තටම අපි කරපු පෙරමිනක ආනිසංස අවස්ථාවක්.
අපි දැන් මිනිස්සු කියලා තිනවා අංගපතංග ලැබිලා තිනවා බුද්ධෝත්පාද කාලය ලැබිලා තිනවා සද්ධර්මය ඇහෙනවා සත්පුරුෂෝ ඉන්නවා මේක මේ අපි තටමපේ ගන්න අපිට ලැබිච්ච ආරම්භක ශේෂයක් මේක පාවිච්චි නොකර ආයෙත් මැරෙන්න උනොත් තිරසනෙක් වගේ හිතනවා දීගාවාත්මත් අපිට මේ වගේ එකතු වෙලා බණ අහන්න වෙලාවක් හම්බෙන්නේ වෙන්න ඉඩ තියෙනවා නිකමට හරි ගිහිල්ලා බැල්ලියක වැඩේ ඉපදුනොත් කොහොමද ඉතින් කයිද කොච්චර ආසාවෙන් ඉදාට මිනිස්සු එකක් කරන දේක් දැකපුවාම ආදාවෙන් ගිහිලා මුරුකු ගන්නවා වගේ කනවා දැකලා තියෙනවද එන්න කියන චිප් බල්ල ඔයදී ගන්න බැහැ කියලා දැන් නම් කියන බැල්ලියක වැඩේ ඉපදුනා නා ඒක තමයි රසමස උල වෙන්නේ කබරේ කුණා නම් කරපොත්ත දෙන්නේ කුණවලක කකා ඉන්නකොට ඒත් මේ මහත්තයෙක් මට කියන්නේ ඒක කරපොත්තෙක් කියනවලු මචං උඹ දන්නේ නැහැ මං ආපු ගෙදර අලුතෙන් හදනවා පැන්ට්‍රි එකක් මාබල් දාලා ක්ලීන් වට මොනවත් නැහැ මැස්සෙකට යන්න බෑ කියලා අර කරපොත්ත කිව්ලු යකුමි කනබොන තැන් වල කැත කතා කතා කරන්න බෑ කියලා කරපොත්තට ක්ලීන් තිබුණොත් වැඩේ කරන්න බෑ උඩ ජරාව තියෙනවා අපි අද ඉන්න මේ අගයන් ආඩම්බරයන් හිතෙනවද අපි වයසට යනකොට තියෙයි කියලා. පිටරද මැරලා ඉපදුනොත් තියෙයි කියලා. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාවේ කලදුතු කල වැරදි බලයිකන් කියලා වැඩේ කරගන්න බැරි වුණොත් අපිට දෙයියන්න බනින්න බෑ. අම්මට බනින්න බෑ. තාත්තට බනින්න බෑ. ආණ්ඩුවට බනින්න බෑ. බැන්නට වැඩක් නෑ. අපිට මේ හම්බෙච්ච අවස්ථාව නිසා පුදුකන්ද කියනවා. තිබ්බ ඡන්දෝමි භවිස්තති. මට තීක්ෂණ ඡන්දයක් වේවා. මේ ප්‍රඥා ශික්ෂාවට ප්‍රඥාව කියන්නේ ශ්‍රද්ධාවේ අනිත් පැත්ත. දැන් කියනවා ප්‍රඥාව ඇති කිරීමට වැඩි ශ්‍රද්ධාවක් පහළ කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රඥාවේ දරුවෙක් වශයෙන් ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න යාට ශ්‍රද්ධාවක් පහළ වෙනවා. මේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි, ඔකප්පණ ශ්‍රද්ධාව නෙවෙයි. ඒක තමයි අධිකම ශ්‍රද්ධාව කියන්නේ. ඒක බුදුන්ไตටි වැඩක්. ඒක ආර්ය ලෝකෙටයිටි වැඩක්. ආර්ය ලෝකෙටයිටි භාෂාවක්. ඉතින් අපි මේ ගත කරන මේ කර්තන ජීවිත කිසිම අඩුපාඩුවක් නැහැ අපිට මේකට යන්න. හැබැයි මේකේ ඉන්න ගමන් අනිත්‍යසන්න වගේ ಜಾති භෝ කරන්නයි බඩකට පුරවන්නයි ලාභ සත්කාර සම්මාන සිලුවට ඇදෙන එක හොඳයි කියනවා දේශපාලනඥයා. හොඳයි කියනවා ආර්ථික විශේෂඥයා. හොඳයි කියනවා සමාජ විද්‍යාඥයා. නමුත් ඒක එක්කක් දැකලා නෙමෙයි කතා කරන්නේ. උද්දේනාංශගේ ආර්ථිකයේ ඊට වඩා උඟක් වෙනස්. ඒක නිසා භයානකදී ඕගොල්ලන් කරන්න බැරි මන් දකින්න උරන් නිවන් දකින්න කොටත් පවුල පිටින් යන්න ඕන වගේ ආසාවක් තියෙනවා. ඉතින් යයි. මේ මහත්යලත් මහත්යත් අඬ ගන්න යන්න බැරිද කියලා නිවන් දකින්න යන්න කියවනවා. දැන් අහලා තියෙනවද ගමරාල දිව්‍ය ලෝකේ කී හැටි? මේ අලියාගේ වලිය එල්ලිලා. කිසිම කරදරයක් තිබුණේ නෑනේ. ගම මාගෙට කියව දවසේ මොකද උනේ? අල්ලපොයිදෙට මෙහෙම එකක් තියෙනවා. අපි මහත්ය දිවි ලෝකේ ගිහිල්ලා ඉල තිනවා. අද මට chance එකක් තියෙනවා. අයියෝ මේ අයෙම කරන්න බෑ. මටත් දෙන්න කියන්න කියනවා. එයා ගිහිල්ලා මහත්යට කියනවා. මේ කාටවත් කියන්න එපා. මම පොඩි chance එකක් තියෙනවා. ඉමි යෝදී මහත්යනෝ. කාටවත් කියන්න එපා කියලා ඕනෙකුට කියන්න ඊට වැඩිය රොයිටර් වාර්තාවක් නැහැ ලෝකේ. ඕන හරි මොනවාරි කාට හරි ප්‍රසිද්ධ කරන්න ඕන නම් කනට දෙලා කියන්නේ මේ කාටවත් කියන්න එපා. කියන මෙහෙම කරනකොට යනවා අපි බැච් එකේ ගියා කිච්චිරි කියලා එක්කනේ කිච්චිරිට කිව්වනම් පෝස්ටර් ගැහුවා වගේ මැජෙස්ටික් කාටක් කියන්නේ බෑ කියලා කියනවා කීයේ මේ විනාඩි යනකොට පස්කාර යනවා මේ අපිට මේ සත්‍ය ගන්න බැරි අම්මේ බහුවචනෙන් කතා කරන්න ආද මෙතෙන් දෙනකොට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා තනි මිනිහා තනි අලියා ගෙන්සා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ අංචින සත්තු අතර කඟ වේනට විතරයි තනි අඟ තියෙන්නේ උත්‍රාංශි කියනවා යෝගාවචරයට භික්ෂුවට තනි කඟ වේනගේ තනි අඟ වගේ හැසිරියන් කියලා අපිට ඒක ලොකු කරදරයක් අපිට ඒක දනුවා කිච ඒ නිසා අපිට පීනන කොටත් අපි ඉස්සන කරටක් දාගෙන පීනන්න පුළුවන් වෙයි කියලා කම්බේ යනකොටත් අපි හිතනවා නෝනට මහත්යත් එක්ක යන්න පුළුවන් කියලා කම්බේ යනකොට දෙන්නේ යන්න බෑ තමන්ට විශ්වාසයේ මදි නිසායි අපිට මේ සෙනඟක් ඕන වෙලා තියෙන්නේ විශ්වාසය දෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවෙන් ඒක දුන්නට පස්සේ එයා මාතංගණන් හස්ති රාජයා වගේ කඟ වේනා වගේ ඕනි තැනක තනිව ඇචරිනු
අපිට මේක දෙන්න පුළුවන් ඒ අපේ ධර්මන්න. දෙවැද්දක් විදියට. ඒ විශ්වාසයි. අපි දෙන්නේ මොනවද? බැංකු ගිණුමක් දාලා දෙනවා. ඉන්ෂුරන්ස් එකක් දාලා දෙනවා. අම්බ කරලා තියෙන මොනවා හරි විනාසයි. මොකදෝකේ කුතර තමතු වෙන්නේ. ඊපස්සේ අර තන දෙක කාලා බුබ්බඩේ කරේ ඔය ඉඳලා මැරලා යනවා. ඔගොල්ලෝ අහලා තියෙනවද ඕනේ වලව්වක්. පරම්පර හතේ විනාශ වෙනවා කියලා. පළවෙනි තුන වැඩෙනවා. ඊපස්සේ අනිත් ඒවා ජොලි ගන්න පටන් ගත්තාම වලව්ව නැට්ටම් වෙනවා ඊගා පරම්පර දීවරයි වලව්ව ඉවරයි. ඉගෙනස අපි දෙන්න ඕනේ බුදුබණ. දීලා යාට ආත්ම විශ්වාසය දෙන්න ඕන කුසලතාවය දෙන්න ඕන ඔබ වවාගෙන කාපා. මේක අපේ પરම්පරාව සහ ගහන විදියට අපේ දරුවෝ අපි කුසලතාව වලින් අයින් කරලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා ඒක අපිට කරේ නෑ. අපේ අම්මලා තාත්තලා අපේ සීල මුත්තලා ඒක කරේ නෑ. හොඳල කිව්ව වවාගෙන කාපල්ලා කියලා. අපි විතරක් උන්න හම්බ කරලා දෙන්න හදනවා. ඒකට නියු බුබ්බඩේ වෙනවා. කම්මැලිය වෙනවා. උන් මේ white collar jobs හොයවයි ඇවිදිනවා. උන්න පොලවත් එක්ක ඉඳලා වැඩ කරන්න තේරෙන්නේ නෑ. ඒ නිසා මේක තේරුම් ගන්න එක හරි බය අමාරු වුණ ගන්නවා. දෙදු ගාකමාරු දෙය තමයි ඒක ප්‍රියමනාප කෙනෙකුට දෙන එක. කාටරි කියලා දෙන එක. මොකද අපි දෙන්න හදන්නේ ප්‍රියමනාප කෙනාට ලාභ සත්කාර සම්මාන හිලෝක. ඒක මාර පාෂය. ඒක බුදුහන් කියන්නේ ආසවට්ටහනිය ධර්මය. යන්න දෙනවා නම් එයාට මේක කියලා දෙන්න. ඒක නිසා ඒක ඇහෙනකොට එච්චර ප්‍රියමනාප නැහැ කනට. මොකද අපිට පෞරුෂත්වයේ වඩන්නේ නැහැ, මාන්නේ වඩන්නේ නැහැ, තෘෂ්ණා වඩන්නේ නැහැ. නමුත් කේතුවොත් අනිත් පැත්තට ගියාට පුතේනසේ සඳහන් කරලා තියෙනවා කාට හරි සත්‍ය අවබෝධ වුණොත් යාට ඒක නොකිය ඉන්න බෑ කියලා. කොහොම හරි තව එක්කිනෙකුට හරි මැරෙන්න ඉස්සෙල්ලා ඒක දෙන්න හරි දරු ගැබක් හඩගත්තට පස්සේ ප්‍රසූත නොකර ඉන්න බෑනේ. අනිවාර්යයෙන්ම තටමල හරි විලිවිතල හරි ප්‍රසූත කරන්න ඕනේ වගේ තියෙනවා ඒක. ඒ නිසා අපිත් අවබෝධ කරගන්න විශාල කෘත්‍යයක් මම පොංච කළ කතා කරනවා. ඉතින් ලෙවල් එකේ නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව ඊගාවේ කනට දෙන්න නැත්නම් වත්මේ වෙනද ව්‍යාපාරක බඩු විකුණන එක නෙමෙයි අනික් කෙනාට තමන්ගේ හිත බලා ගන්න අවස්ථාවක් දුන්නේ නැත්නම් මේ 2600ක් ආපු මේ මහා ප්‍රවාහය අපේ પરම්පරාව ඉවර වෙනවනේ. ඒක වෙන්න දෙන්න එපා. උදාහරණයක් කියනවා නිමි પરම්පරාවට යන්න දෙන්න එපා. ඒ නිසා අපි මොන මට්ටමක හිටියත් තමන්ගේ අවබෝධය ලැබනවා වගේම අපිට පුළුවන් ප්‍රමාණයෙන් විත පැමිණෙන සත්‍යයට කැමැති ඇත්ත ඇචේටි දකින්න ගන්න කෙනාට ශක්ති ප්‍රමාණෙන් කියනවා මේ කුරාජීරුවක් නෙවෙයි අඬහැර බෑමක් නෙවෙයි මේ අසහනි නැති කරන හැටි මේ ආතතිය නැති කරන මේ හොඳට අහුවෙන දේ අන්න ඒක දුන්නා නම් උඩ බුද්ධහම කිව්වත් එකයි වෙන නමක් කිව්වත් එකයි වෙන්න ඕන දේ වෙනවා එදා සීළු දිනාට මේ ධර්මදේශනා මාලාව නිසා තමන් කරගෙන යන වැඩ ඉතාම ධෛර්යයෙන් කරගෙන යන්නත් ඒ වගේම අපි වෙන දේශයක වෙන තැනක හිටියා. අපේ මේ ජීවන රටාව හරහා අපි ගත කරන සම්මා ආජීවය හරහා අනික් අයට අපේ ආදර්ශය නිහඬවණක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්ම දේශනාව මෙතෙන් නැතර කරමු. සියලු දෙනාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරියම් මොකද කියන්නේ? Yeah.
සාදු 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 සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුවපත් වෙත්වා සුවපත් අභිවාදන සීරිස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.